නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්. සිසුම් දෙනා ධර්මස්වරණය කර සූදානම් වෙලා සාදුකාරයක් පවත්තු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්ස වනත ජාන සම්ති කෝච්චේති විනිබද්ධාය භවාය හේතු කප්පා සෝ බික්කු ජහාති ඕර පාරං උරගෝ ඉන්නමිව තචං පුරානන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ විවරණය ප්‍රවිෂ්ඨයේ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ආරම්භයේ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ දසවෙනි ධර්ම දේශනාවටයි දේශනා මාලාවේ දසවෙනි දවසේ භාවනා වැඩපිළිවෙල. ඉතින් මේ දේශනා මාලාවම උරග සූත්‍රයේ මුල් කරගෙන පවත්ව බව බොහෝ දෙනා දන්නවා. ඒ උරග සූත්‍රය ත්‍රිපිටකයේ කුද්දක නිකාය සුත්ත නිපාතේ කියන පොතේ ඉස්ලාම් සඳහන් වෙන සූත්‍රයක්. ඉතියේ සූත්‍රයේ ඇත්තටම එක එක මාතෘකාවල් එක එක ගාථාවකින් ඉදිරිපත් කරමින් පැතිරෙන සූත්‍රයක්. ඒ නිසා එක ගාථාවක අර්ථය වෙනවම හිත ගන්න ගතියක් තියෙනවා. නමුත් හොඳට ගැඹුරෙන් බලනකොට ඒකේ එකින් එකට තුඩු දෙන ගතියකුත් තියෙනවා. එකින් එකට ඔසවා තබන ගතියක්, උපනායනය කරන ගතියක්, තලු කරන යන ගතියකුත් තියෙනවා. ඉතියේ නිසා භවනා වැඩමුළුවකදී දවස් 10ක් එකලහක් කරගෙන යනකොට එක 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 අපි ඉදිරිපත් කරගෙන කරන්න ගියාම ඒක නිකන් හරියට අපි කර්මස්ථානයක් වෙනවා. කරගෙන කරගෙන යන එක නාන ටිකෙන් 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 ඒ අදාළ උපදේශ පන්ති ලබා දෙනවා වගේ. දැන් අද අපි ඉදිරිපත් කරපත්ත ගාථාව තියෙන්නේ යස්ස වනත ජාන සම්ති කේචි. යම් කිතේකෙනුට වනතය වනතෙන් උපන් කෙලස් නැත්තේයිද කියන ඒක තමයි අද මාතෘකාව. වනත කියන පදේ තමයි අපි අද මේ මාතෘකා කරගන්නේ. දවසේ මාතෘකාව වෙන්නේ විනිපත් 10 බවාද හේ බවාය හේතු කප්පා. මේ වනතෙන් කරන්නේ කාම තණ්හාව ඇති කරන එක නෙවෙයි භව තණ්හාව ඇති කරන එක. වෙන විදිහට කියනවා නම් තණ්හාවේ මුනත නෙවෙයි යට තියෙන අනුසය පැත්තක් මෙතනදී කතා කරන්නේ. ඒ මොකද අපි සූත්‍රයේ පොදු සැකෙල්ල ගත්තොත් ඒ දෙවෙනි ගාථාව දෙලින්ම මේ සාමාන්‍ය මිනිස් ලෝකයා දකින පොදු ගොරෝසු තණ්හාව ගැන කතා කරනවා. අපි ඒකට කාම තණ්හාව කියලා කියනවා. නමුත් මේ තණ්හාවේ මූණ දෙක තුනක් තියෙනවා. ඒක නිසා ඊයත් එක්ක අපිට වැඩ කරන්න අමාරු. එක්කෙනෙක් නැති වුණොත් තව කෙනෙක් කොළොසෝනවා. ඒ විචිකම් මට්ටමේ තණ්හාවක් පරිඋත්තාන මට්ටමේ තණ්හාවක් සහ අනුසය මට්ටමේ තණ්හාවක් එනත්නම් තණ්හාවේ වීතික්කම භූමිය පරිඋත්තාන භූමිය සහ අනුසය භූමිය කියලා භූමි තුනක් සඳහන් වෙනවා. ඒකේ අනුසය මට්ටම දෙනෙන්නේ බොහෝ මිත්‍ය ස්වරූපී. ඒ නිසා හැම කෙනාම ඒක නොදැනුවත් මේකට බැඳීමක් ඇති කරගෙන දන්නේම නැතුව ආයතර කාම තණ්හාවට වැටෙනවා. එතන කාම තණ්හාව යම් ප්‍රමාණයකට තඩමාරු කරගත්ත කෙනා නැත්නම් කාම තණ්හාවේ ආධිනව දැනගෙන ඒක සීලයක් මාර්ගයෙන් සමාධියක් මාර්ගයෙන් තුනි කරගත්ත කෙනාට මේ භව තණ්හාව එහෙත් මේ අනුසය පහර දෙන හැටි දිහා බලනකොට ඒක හාස්‍යයක් උපදින්නේ.
ඒ තරම්ම ඒ නොදැනෝ ගියොත් අර අච්චර පිරිසුදු කරගත්ත එක ආය අවු කරගන්න. ආය මේ නිරවුල්ල තිබුණ එක අවුල් කරගන්න. පෑදිච්ච දේ ආය බොර කරගන්න. ඉතින් සා අනිකුත් ආගම් ඒ විදිහට ගිහිල්ලා බොර කරගත්ත හැටි තරුවචන් වහන්සේ එතනින් අතර නොවි මේ අනුසය කියලා සල කියන බැලූ බැලමට මිත්‍යා ස්වරූපයක් ඒකෙන් කරන මිත්‍ය ප්‍රතිරූපකේ කොණි කරන හානිය දැකපු නිසා උන්වහන්සේ ඒවකට පැවිදිච්ච ආගම් වලින් හිස ඔසවල හිටියා. හිස ඔසවල මේ ජීවිතේ වෙනුවෙන් දකින්න පුළුවන් කියන වගේ අභීත ප්‍රකාශන කරන්න පටන් අරගත්තා. අනිකුත් ආගම් වලට වැඩිය මනුෂ්‍යයාට විශේෂ අභියෝගයක් විශේෂයෙන් භාවනා කරලා සාර්ථක විද්‍යායක අභියෝගයක් ආගමික ජීවිත ගත කරන්නට අභියෝගයක් ආධ්‍යාත්මික ජීවිත ගත කරන්නට අභියෝගයක් දීලා ඒ ගමන සම්පූර්ණයෙන් කෙලවර කරන්න මේ යට මේ තිරෙන් එහා පැත්තේ කෙරෙන වැඩ කෑල්ල පිළිබඳව හොඳ සිටියමක් හොඳ සමීකරණයක් උන්වහන්සේ පෙන්වා දීලා තියෙනවා. අන්න එතනදී මේ තෘෂ්ණාව කියන සාමාන්‍ය ලෝකයා දන්නා වූ දස්සන කාමී ශවන කාමී ආදී රූප බලන්න තිය ආසාව, ශබ්ද අහන්න තිය ආසාව, ගන්ධ සුවඳ බලන්න තිය ආසාව, දිව පිනවන්න රස පිළිබඳ තිය ආසාව, මේ කය පිනවන්න තිය සුඛභෝගී ඥාන වාහන කොට මෙට්ටෙන් දැතිරි වල තිය ආසාව, මේ හිතට මේ ඥාණයෙන් හෝ නැත්තම් Taman කැමැති අදහස් කල්පනා කර කර සිටීමේ ආසාව කියන බොහෝ ගොරෝසු තාම දන්න පේන මනින්න ගිරන්න පුළුවන් අපි ආමිෂ වශයෙන් හඳුන්වන්නේ ආශාව ලෝකේ පුරාම හතිගුණ පැතිරිච්ච දෙයක්. භවේ පුරාම පැතිරිච්ච දෙයක්, සංසාර පුරාම පැතිරිච්ච දෙයක්. නමුත් ඒකේ තියෙන ආදීනව දකින්න ඇත්තොත් ඉන්නවා ලෝකේ. බුද්ධහරිම විතරක් නෙමෙයි. අනිත් ආගම් වලත් ඉන්නවා මේ කාමයේ ආදීනව කොටසක් තියෙනවා. ඒක හරියට මේ ඇඹලයා මීපැණි බෝතලයකට බැහැවුවා වගේ ඒ මීපැණි පීගෙන පීගෙන යනකොට අන්තිමට මේ මීපැණිම වැටිලා මෙතන අර අමෘත්‍යක්ව තිබිච්ච මීපැණිය ඒකම පාශයක් වඩපත් වෙනවා. ඒක මේ මෑතකදී ඒ කාම ආසාවන් නිෂ්ඨ කරන්න ගිහිල්ලා මේ ඇතිවෙච්ච භයානක ලිංගික රෝග ඒ වගේම මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් නිසා ඇති වෙලා තියෙන මේ බේර ගන්න බැරි සමාජ තත්ත්වලින් හොඳටම පේනවා. ඒ හොඳට මොලේ තියෙන මිනිස්සයෝ ඒකට වැටුණාට පස්සේ ඒකෙම විනාශලා යන හැටි. නිසා කාම ආසාවේ කාම තණ්හාවේ ආදීනව තේරුම් ගත පිළිසක් තියෙනවා. ඊට පස්සේ තමයි ඒත්තු මේ ආධ්‍යාත්මයට වැටෙන්නේ ආගමකට වැටෙන්නේ. ඉතින් ඒ ආගමට වැටෙච්ච හැම කෙනාටම හරියනවා නෙවෙයි. බොහෝමත්ම කලාතුරකින් කෙනෙක් තමයි බොහොම ශක්තිමත් සීල ශික්ෂාවකට පිටලා තමන්ගේ චරිතය හදාගන්නේ. එහෙම නැත්නම් ගුණ චරිතයක් දවසින් දවස දවසින් දවස හයි කරගන්නේ ශක්තිමත් කරන කලාතුරකින් කෙනෙක්. ඒ ගුණ චරිතය මත ඉඳගෙන සමාජයක් හරියන්නේ ඊටත් බොහෝමත්ම සුළු පිළිසකට. තාමත්ම කලාතුරකින්. අන්න එතනදී තමයි මේ අනුසය වශයෙන් තණ්හාව වෙවිලා ආයසරයක් අර වගේම බන්ධනයක් බන්ධනවා. ඒක බොහෝම සියුම්. ඒක ආසාවෙන් අරගෙන ඇඟේ දාගන්න එකක් වගේ පේනදී. දන්නේ නැතුව අච්චර අමාරු අර තරම්ම වහා දුක්ගෙන දෙන කාම ආසාවෙන් බෙන් වෙලා ඊගාවට ලැබිච්ච මේ විශ්චු වලාගෙන පැමිණෙන මිත්‍ර ස්වරූපයෙන් පැමිණෙන මේ කාමය ඒ කාම අනුසය දන්නේ නැතුව ඇසුරු කරන්න ගිහිල්ලා අර තුවාලේ හොදලා වනේ මොකද පෑදුනට පස්සේ ඉසි බීජ ටිකක් අතුළු කරනවා වගේ වැඩක් වෙනවා. ඉතින් මේකට බණ කියනකොට උපදෙස් දෙනකොට සාමාන්‍ය කාම ලෝකයේ ඉඳුරම් පිනවන කාම ආසාව තියෙන කෙනාට කියන බණක් නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ භාවනා යෝගාවචරයට අවශ්‍ය කරන විපස්සනා බණ. ඉතික පැතිම් බණුනේ බණක් අහන්න සුදුසුකම් තියෙනවා. එහෙම නැති කෙනාට ඒක කලෙමුණින් නමල වතුර ඇක්කිරෝ වගේ මේ ලෝකේ කීයක් හරි හම්බවෙන කණ්ඩවත් බැරුව අපි සංකල්පනවා මේ ගැඹුරු බණ ඔය බණ කණ්ඩද කියලා පැත්ත කරලා ඉන්නයි. නමුත් අර භාවනා කරන කෙනාට තේිනවා මෙච්චර අවුරුදු 15ක් විතර භාවනා කරා 30ක් අතරක් භාවනා කරා මොකද මේක තන කරකවේ. අන්න එහෙම කෙනාට මේ පොටපාදලා දුන්නොත් තේරෙනවා කොහොමද බුදුහාමුදුරුවෝ අනිකුත් සාසුන් වහන්සේලාට අදු වියස්සුනේ
කොහොමද මේ ධර්මයේ නෛර්යානික වෙන්නේ? කොහොමද මේ ධර්මය එnde මහමුද වගේ ගැඹුරින් ගැඹුරට යන්නේ? කොහොමද මේ ධර්මයේ විසින් අපේ ඉදරන් මේට වඩා ගැඹුරු ධර්මවලට සුසර කරලා සංවේදී කරලා අපිව ආර්ය තත්ත්වයටපත් කරන්න කියන එක ක්‍රමිකව වැඩගෙන හරි තියෙනවා. ඒ නිසා මේ ඒ කාමයාගේ භවතාවට යන පැත්ත කාමතාව නෙමෙයි භවතාවට යන පැත්ත අනුසයක් වශයෙන් ගත්තොත් මේ වනත කියන පදයෙන් සඳහන් කරන්නේ අන්නේ අනුසය වන අනුසය විය හැකි කාමාසාව ධනවන මානසික තත්ත්වයක්. මේ බුදුරජාණන් සඳහන් කරනවා යමෙකුට අන්නේ වෙනි මිත්‍රා ස්වරූපයෙන් මතුකරන කාමාසාව කාම අනුසය මතු කිරීමේ යාන්ත්‍රණය දරන එක ගලවල් ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට විනිබද්ධාය භවය හේතු නැවත වක්‍ර මාර්ගයෙන් භවයට බඳින අතරමඟදී හම්බ වෙන බැලූ බැලමට පේන්නේ නැති බැලූ බැල මිත්‍ර ස්වරූපයෙන් පේන මිත්‍ර ප්‍රතිරූපකයක් දැනගෙන අන්න ඒක හැසිරීමේ විශේෂ ඥානීය තියෙන කෙනාට මේ සංයෝජන ධර්ම මේ හැකියි ගලවන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අනුව වනත කියන පදේ තමයි අපි අද විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. වනතේ කියලා කියන්නේ පොදු හොදු මතු පිට පේන කාමසාව නෙමෙයි, ඒ කාමයාගේ තණ්හාවේ අනුසය අවස්ථාව. මේ අනුසය අවස්ථාව දැක ගන්න නම් අර ගොරෝසු පට පිට තියෙන රට ගලවන්න ඕන. ඒ දෙල්ල ගැලෙවුවට පස්සේ තමයි ඇතුලේ මේක තියෙන්නේ. එක බොහෝ වෘද්ධුවට බොහෝම ප්‍රියලවන සුළු විදියට තිබුණට පාෂයක් තියෙන මෙතන. මේ පාෂයේ පිළිබඳව කවදාකවත් එතෙන්ට නොදැනුවත්ව ගිහිල්ලා තමන්ගේ සෝයා බූජාණේ තමන්ටම පහළ විඥානකින් කවදාකවත් ගැලවෙන්නේ නැහැ. ඒ නිසා උත්සාහ කළා පුද්ගලික කරන උත්සාහය මේ දක්වායිද කියලා තකයි ගියාට මෙතනින් යහට ගලවන්න බෑ. මෙතනින් යන අනිවාර්යම ਸਰවඥ උපදේශයක් ਸਰවඥ ශ්‍රාවක උපදේශයක් කල්යාණ මිත්‍රගේ අසුරක් පරතෝ ഘോഷක් අවශ්‍යයි. ඒක නිසා ਸਰවඥ වහන්සේගේ භාවනා ක්‍රම උගන්වන අවස්ථාව ගැන සඳහන් කරනකොට මේ පරිසම්මිදා මාර්ගයේ භාවනා ක්‍රම හතරක් පුරුදු කළ තියෙනවා. එකක් තමයි සමත පූර්වංගම විපස්සනා. කෙනෙක් සමත පටන් අරගෙන සමතේ යම් ප්‍රමාණයකට උපචාර සමාධිය හෝ ප්‍රථම ධානය හෝ ද්විතීයික ධානය හෝ චතුර්ථ ධානය හෝ අනෙකුත් අරූප ධානයමකින් හෝ විපස්සනාට හරවලා සමත පූර්වංගම විපස්සනාවේ නිවන් කෙලවර කරන්න පුළුවන්. තව එකක් තියෙනවා විපස්සනා පූර්වංගම සමතේ. ඒක තමයි හුඟක් වෙලාවට මේ කාර්යබහුල ජීවිතවල ජනප්‍රිය වේගන යන්නේ. අර සමතේ කරන තරම් විවේක භාවනා මධ්‍යස්ථාන නැහැ. අරණ්‍ය සීනාසනේ කොහොම හරි පුළුවන් තරකින් සතිය පුරුදු කරලා මේ ගත කරන කාර්යබහුල ජීවිතයේදීම සමාධියට වැඩිය සතිය ඉස්සර කරලා කොහොම හරි මේ විපස්සනාව කියන එක මේ අමතර දැක්ම පුරුදු කරලා හිත අර කලබල කංකරච්ච කටළු අතරේ කීකරු කරගන්න පුරුදු කරාට පස්සේ එයාට පුළුවන් ඕනනම් සමාධියකට හිත යවන්න, ධානයකට හිත යවන්න පුළුවන්. එතකොට අර වගේ මූලික නිස්සද්ද පරිසරම හොනේ නෑ. ටිකක් කලබලකම් කටළු තියෙද්දි හිත දැඩි කරගෙන භාවනා කරලා විපස්සනා පූර්වංගම සමතට යන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා යුගනාද භාවනා කියලා. විපස්සනා සුත්තත්තකම්වත් ඒක කරනවා, සමතට සුත්තත්තකම්වත් එහෙම කරනවා. දෙක එකට ගැට ගහලා හරක් දෙන්නෙක් මැදපු නගුලක් වගේ යුගනාද භාවනා කරන්න පුළුවන්. ඒ යුගනාද භාවනාව ඉස්සරහට යනකොට සමත පූර්වංගම කෙනත් විපස්සනා පූර්වංගම කෙනත් දුර අරගෙන යන්න ඕනේ. තමන් මේ සමත යානික උපනිෂ්ඨේ සම්පatti දෛත කෙනෙක්ද විපස්සනා යානික උපනිෂ්ඨේ සම්පatti කෙනෙක් කියනට වඩා ඉස්සරහට ගියාට පස්සේ කොණ්ඩ තියෙන කෙනා දැහැතර බඳිනවා කියලා කතාවක් තියෙනවා. ඒ නිසා සමතට උනත් සමත කරනවා විපස්සනාට උනත් විපස්සනා කරනවා කොහොම හරි කියලා කපාන යන කමක් තියෙනවා. මේ තුන සාමාන්‍ය ප්‍රසිද්ධයි. මේක මේ තක්කිරපිය. නමුත් හතරවෙනි ක්‍රමයක් තියෙනවා ධම්මොද්දච්ච විග්ගහිත මානස කියලා. මේකෙ ඉච්චර ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඇත්තටම මම ඔය
පැවිදි වෙලා අවුරුදු 7කට විතර පස්සේ උපසම්පදා වෙලා අවුරුදු 7කට විතර පස්සේ බුරුමේ ඉඳලා පාවොක් ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කරලා හැමතැනම වගේ ඇවිද්දා. අන්නේ ගමනේදී උනාසුංගක් වැඩ හිටිය අපේ යහපැත්ත ධර්මායතනයේ ඇවිල්ලා එක දවසක් නිසස්මකට. ඇවිල්ලා ලොකුවා ගෙවල් ඇතුළට මට එන්න බෑ. මම හරි හෙවණ ගණක 10ක් 8ක් වාවිලා ඔක්කොම නිසස්මනේ සංඝයාත් එකතු වෙලා හෙවණැල්ලේ දානෙන් පස්සේ අපි ධර්ම සාකච්ඡාවක් කරා. ධර්ම සාකච්ඡා කරනකොට අපේ එවකට හිටපු ලොකු ස්වාමීන් වහන්සේ කේමනන්ද ස්වාමීන් වහන්සේ බොහෝමත්ම භක්තිමන්තව මහාශී භාවනා ක්‍රමයක කරන කෙනෙක්. පාවුසයිටි බාලයි පාවුසයි එතකොට බොහොම රටේ ලෝකෙ පිළිගත්ත කෙනා. ඒ ස්වාමීන්ෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ මේ ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියන්නේ මොකද්ද කියලා. එතකොට මම වටපිට බැලුවා මම වචනෙවත් අහලා තිබුණේ නැහැ. එහෙම භාවනා ක්‍රමයක් පිළිබඳ වචනෙවත් අහලා තිබුණේ නැහැ. මන්දරන්නේ කිය සමත පූර්වංග විපස්සනා විපස්සනා පූර්වංග සමතේ සහ යුගනත්. ඊට පස්සේ පාවුසයිට මතක් කරා මේ භාවනා කරගෙන යනකොට මේ උපක්ලේශ කියලා જાතියක් පහළ වෙනවා. ඒ උපක්ලේශ වලට ප්‍රේම කරුවොත් අහුනොත් තෘෂ්ණාව ඇති කරුවොත් ඒ පුද්ගලයාට එතනින් එහාට යන්න හම්බෙන්නේ නැහැ. එනිසායෙන් පහළ වෙන උපක්ලේශ උද්දච්චයේ පිණිස හේතු වෙන්නේ තියෙනවා. මනසේ කැළඹීම පිණිස හේතු වෙන්නේ තියෙනවා. අන්නේ මනසේ ධර්මයෙන් හටගන්නා වූ කැළඹීම ප්‍රහාණය කිරීමේ ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඒක තමයි කියන්නේ ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා. ඉතින් මට ප්‍රශ්නේ අලුත් දෙයක් වුණා, උත්තරේ අලුත් දෙයක් වුණා. පස්සේ හන්දෑවි කියනවා කේමනන්ද සාහස කියලා. වැඳලා ඇහුවා ස්වාමීන් වහන්සේ මේක මොන පොතේ කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ පරිසම්මිතා මාර්ගයේ පොත දිගහැරලා මට කිව්වා මෙන්න මේක කියවන්න. මේ පැවිදි වෙච්චාට භාවනා කරන්න යනවා දැනගන්න ඕනයි කියලා. කියලා බලනකොට තියෙනවා ධම්මොද්දච්ච ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා. ඉතින් ඒක අපේ මාත ඥානාරාම ස්වාමීන් වහන්සේ අපේ මිත්‍යදාය ස්වාමීන් වහන්සේ ඒ සත්‍යවිසුද්ධිසා විදර්ශනා ඥාන කියන පොතේ කියලා තිබුණා. මම මේ පොතත් කියවලා තිබුණා. මගේ පොත කතෝලික මිනිසෙකුට බයිබලේ වගේ මට උන්කෝ පිහිට වෙච්ච පොතක්. හැබැයි මේකට මේ කියන්නේ මේ ධම්මොද්දච්ච විග්‍රහිත මානසිකෙන් නම් මම දැනගෙන හිටියේ නැහැ. ඒ පොතේ හොඳට විස්තර කරනවා ලොකු ස්වාමීන් වහන්සේ අතින් ලොකු ඉතිහාසගත සේවයක් උන්වහන්සේ මේ ලාංකීය විපස්සනා සමාජයේට භාවනා සමාජයට ඇති කරා. උන්වහන්සේ බොහෝම ලස්සනට පෙන්නලා දෙනවා මේ උපක්ලේශ ධර්ම පහළ වෙන හැටි. උපක්ලේශ ධර්ම පහළ වෙන්නේ ශීල ශික්ෂාවේ පෑහෙන ශක්තියක් තියෙන කෙනෙකුට. කියන්නේ ශීලයේ පිළිබඳව ගමනට බාධාවක් නැති මට්ටමට යනකම් ශීල හොඳට පිළිසිදු වෙච්ච කෙනෙකුට තමයි මේ උපක්ලේශ පහළ වෙන්නේ. ඒ කියන්නේ සමාජයේත් නිවන් දකින්න ඕන තරම් සමාධියක්. එක එක නායක මට වෙනස් වෙනවා. ආවට පස්සේ මේ සමතය සමාධියත් එකලස් වීම තුලින් එහෙම නැත්නම් පාර ඍජු වීම තුලින් පා මුලින්ම මතුවෙන ලකුණු ටිකක් තියෙනවා උපක්ලේශ කියලා. අන්නේ උපක්ලේශ පහළ වෙනකොටම අනිවාර්යම යෝගාවචරයකට බැඳෙනවා. ඒ බැඳීම නිසා ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා මේක හරියට කියලා ගුරුවරයා මේක පෙන්වලා දීලා ඒ විශේෂයි මේක තෘෂ්ණාවක් බවත් මේ තෘෂ්ණාව කාම තෘෂ්ණාවෙන් වෙනස් වෙන දෙයක් බවත් මේක හේතු වෙන්නේ භව තෘෂ්ණාවට බවත් එනිසා මේකට එක වැඩි පරිපාසනකම් ඇඟලුම්කම් ආලින්දන පවත්තන්ට එපා මෙනෙහි කළ ඉවත් කළ යුතු බවත් ගුරුවර කියලා දුන්නාට පස්සේ සමහරුන්ට ඒත් එක අයින් කරන්න බෑ කියලා දුන්නත් අයින් කරන්න බෑ. ඒ තරම්ම තද ඇල්මක් බැඳීමක් එකට ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියන විසුද්ධි හතරක් පහළ වෙච්ච යෝගාවචරයට. මෙතනින් පස්සේ තමයි යාට මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි කියලා කියන්නේ මේකයි මාර්ගය, මේක අමාර්ගය කියලා වැටහෙන්නේ මෙන්න මේ කඩේම පැනනට පස්සේ. ඒකේ නිසා හරි වටිනාකමක් භාවනා ජීවිතයේ ඒ විතරක් නෙවෙයි මේ මූල ධර්මානුකූලව දාර්ශනික වශයෙන් ලස්සනට බෙන්ලා දෙනවා බුදුරජාණන් වහන්සේ මේ යන ගමනේදී බොරු වලවල් එහෙම නැත්නම් උගුල් මේ කාලේ කියනවා ලෑන්ඩ් මයින්ස් අහුවෙන හැටි බට්ටවල්ලා දිනවා ගියොත් කපුල කඩලා බට්ටවල්ලා තියෙන බව දැනගෙන පරිශ්‍රමෙන් ගියොත් අපිට කඳුරට යා ගන්න පුළුවන් වෙනවා ඊට පස්සේ සටනකුත් තියෙනවා
ඉතින් මේ දේවල් හඳුන්වා දෙන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ ගාක් වෙලාවට. ලෝකයාට මොකද හේතුව? ලෝකයාට මේ සීලය පිරිසුදු කිරීමත් මහ ලොකු දෙයක්. දෙන්නේ තමන්ට සීලය අවශ්‍යයි, සීලය ලදලද අවස්ථාවේ දිනු කර ගන්න ඕනේ කියන එකටත් බණ කියන්න ගියොත් එච්චර පිළිස කැමති නැහැ. ඊට පස්සේ සමාධිය ලැබීමත් බොහෝම දුෂ්කරයි. හැබැයි මේ සීලය සමාධිය මත මතුවෙන උපක්ලේශ ගැන කතා කරන්න ගියොත් ඒගොල්ලෝ හිතනවා එහෙනම් මේ සීලේ නරකක් කියන හදනවා, සමාධිය නරකක් කියන හදනවා, මෙච්චර ආරයෙන් හදාගත්ත සීලෙන් සමාධියෙන් පස්සේ නේද ওই කියන දේවල් එන්නේ, ඔව්වට කෙනෙක්ම් කරලා කොහොමද? ඒක ආශා කරන එක කාම තණ්හාව නෙවෙයි නේද, ධාර්මිකයි නේද, ආගමයි නේද කියලා තණ්හියම කල්පනා කරා. කල්පනා කරලා අර ඇඹලයා වැඩිවැටිය බීබරි ගොණ්ඩ හදනවා වගේ බීලා ඒක වැටුණට පස්සේ සම්පූර්ණ ධර්මයට ආගමට සාසනයට වටන පුද්ගලයෙක් අර වගේ තැනකට වැටලා දඟලනවා දකින්නට හරිම සංවේගයක් ඇති වෙනවා. ඒක ඒ මිනිස්යාගේ දෝෂයක්ද? එහෙම නැත්නම් මේ යුග පෙරලියක්ද? කොහොමද මේ වෙන කෙනෙක් ගලවන්නේ කියන එක හරීම සංවේගයෙන් යුක්තව බලන්න පුළුවන්. අන්න ඒකදී පොඩි සමාජ ධර්මයක් එහෙම නැත්නම් පොඩි ඉංගියක් කරනවා නම් යම් කිසි කෙනෙක් නිවනම බලාපොරොත්තු වෙලා කරනවා නම් මෙයා ගලවන්න පුළුවන්. නිවනෙන් මෙපිට බලාපොරොත්තු වෙන මේ සුවසේවාවල් අනුන් සුවපත් කිරීම එහෙම නැත්නම් මේ ලාභ සත්කාර කියන මොනම හරි කුණු කන්දලක් දිහා බලන් භාවනා කරන උතන එක තැනම කරගෙන පටන් ගන්නවා දියසුලියට අහුනවා. එනිසා ඒ අහුවෙච්ච මනුස්සයත් වග කියන්න ඕනේ කියලා කිය හැකි. නමුත් අහිංසකයි. මොකද මේ කාම තණ්හාවට අහුවිලක් නෙමෙයි මෙතන තියෙන්නේ භව තණ්හාවට අහුවිලක්. ඉතින් ඒක නිසා භාවනා කරන අය භාවනා කරන තැන මේව අහලා තියෙනවා. මේ යන ගමනේ ගුරු වලවල් වගේක් තියෙනවා. මේ යන බට්ට වලලා තියෙනවා. ලෑන්ඩ් මයින්ස් තියෙනවා. අන්නව දැනගෙන යන්න මේ ධරතය ධරතේ මුපන් කෙලස් භාවයට නැවත බඳින බව. ඒ කියන්නේ කෙලිමවත්ින් අල්ලලා බඳිනව නෙවෙයි. සියුම් මාර්ගේ වංචනික ක්‍රමයට බඳිනවා. අන්නේ බඳින ධර්ම ටිකට අපි පොත්පත් වල දස උපක්ලේශ කියලා පැහැදිලිවම තේරවාදී උගන්වනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ පළවෙනිම ප්‍රධානම කඩයිම පණින්න තියෙන හර්ඩල් එක තමයි මේ උපක්ලේශ ධර්ම 10. මේ උපක්ලේශ ධර්ම 10ම ලොලිපොප් එකක් වගේ, අයිස්ක්‍රීම් එකක් වගේ, චොක්ලට් එකක් වගේ හරිම රසයි. හැබැයි කවුද දත් සෞත්තු? හැබැයි නොකත් බෑ. පළවෙනිම තාටියක් කනවමයි. කාලවල සීමාව දන්න එක තමයි මාර්ගය සහ මාර්ගය දැනගැනීමේ ලකුණ. ඒ නිසා මේ අනතුර සිද්ධ වෙන්නේ භාවනාව හරියන කෙනාටයි කියලා හිතේ තියාගන්න. ඊයේ මං කියලා දුන්නේ, ඊයේ බුදුහාමුදුරුවෝ අපිට අවස්ථාව දුන්නේ භාවනාව වැරදුනාට පස්සේ පශ්චාත්තාප වීමේ දෝෂය. ධරතය. දැවිලි තැවිලි ගතිය. එතින්දි පශ්චාත්තාප වෙන්නත් එපා. හරි ගියයි කියලා උදම්මනන්න යන්නත් එපා. මේක තමයි අමාරු. විකිනන්න අමාරු නිෂ්පාදනයක් මෙතන තියෙන්නේ. ඉතින් අපි මේ උපක්ලේශ එක එක අරගෙන කල්පනා කරලා බලුවොත් කොහොමද මේ වැඩ කරන්නේ කියලා. පළවෙනියම සඳහන් කළ තියෙන උපක්ලේශ ඕභාසය. ඕභාසය කියන්නේ ආලෝකයක් දැකීම. ඉතින් ඒ නිසා භාවනා කර කර යනකොට ආනාපාන භාවනා පිම්බීම හැකලීම භාවනා කරන යනකොට ඒ භාවනාවේදී හිතත් කයත් අරමුණත් සංසිඳනකොට සංසිඳනකොට ඒ නීවරණ නැති බව වැටහෙන්නේම අන්ධකාරය දුරු වීමක් වශයෙන්, හිස්තනක් වශයෙන්, ආලෝකයක් වශයෙන්, ඕභාසයක් වශයෙන් නිකන් උදේ පාන්දර තිරණගින් ඉස්සලා හාත්පස අරුණාලෝකේ නැගගෙන ඉන්නවා වගේ. ඉතින් ඒකට ප්‍රිය භාවයක්, ඒකට බැඳෙන බවක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක නිසා පුදුර දෝෂයක් නෙවෙයි, ඕභාසයක් ඇති වෙනවා. අන්නේ ඕභාසය ඇති වුණාට පස්සේ අනිත් දවසේ යෝගාචරය වාඩි වෙන්නෙම අනේ මට අර ඕභාසය නකම් කියනත ඉතින් කාවි නැත්තම් හිත නරක කරගන්න. ඒ නිසා කවදාකවත් ආයෙන්නේ නැහැ. ඒ නිසා කරන්න තියෙන්නේ යෝභාතය. හවි මොකද? ආනාපානේ සංකීර්ණ නිසා. අදත් කරන්න තියෙන්නේ ආධුනිකයෙක් වගේ වාඩි වෙලා හිමීට ආනාපානට හිත තියලා ආනාපානේ කී කරවර ගත්තොත් යෝභාතේ එන්නේ ඉති කියනවා.
ඒ වුණත් අද ආවයි කියලා හිතමු. ආවට පස්සේ ආනාපාන පැත්තක දාලා ඕභාෂය දිහා බලනවායි කියලා කියන්නේ කලින් ආපු අඟතියේ කනතියේදී පස්සේ ආපු අඟ දිහා බලනවා. ඒ නිසා මෙතෙන්ද යන්න හේතු වෙච්ච ආනාපානයේ තියෙද්දී ඒ ආනාපානයේ නිසා මතුවෙච්ච මේ අඟ කනතියේදී අඟේ බලනවායි කියන එක තුච්ච වැඩක් සිංහල අපේ ගමේ තත්ත්වය හැටියට බලනවා. ඊට වැඩිය තුච්ච වැඩේ තමයි අඟේ ඉඳලා කන කන එක. ඒක තමයි සිද්ධ වෙන්නේ මේ අඟයි කනයි වෙන් කරගන්න බැරි වෙන. ඒ නිසා ආලෝකයේ මතුවීම සුබ ලකුණක්. නීවරණ දුර්වීමක් බව දැනගන්න. මේකට ආශා කිරීම තමයි මෙතන කියන්නේ වනත ජාගය. භවතණ්හාව නිසා ඇති වෙන අනුසයක් මෙතන තියෙනවා. එකට සාධාරණ හේතුවක් වෙන මේක ආශා කරන්න මොකද මේ කාවේ සීලවන්ත ජීවිතයක් තුළ මේ කාවේ සමාජමන්ත ජීවිතයක් තුළ මේ තණ්හාව රූප ශබ්ද ගන්ධ රස වලින් ආපු කාම තණ්හාවක් නෙවෙයි. එيشා මේක ආගමිකයි ධාර්මිකයි. නමුත් මේ ඕභාසයට ඇති බැඳීම මේකේ තියෙන බොරු වලකතුව භාවයේ එහෙම නැත්නම් මායාකාරී ස්වරූපේ දන්නේ නැතුව ඕභාෂය තියා බලබලා ඉන්න පටන් අරගත්තොත් ආනාපානට අනදර කිරීමක් වෙනවා. ඊට පස්සේ ආනාපාන දිගේ යාගන්න බැරි වෙනවා. ඒක නිසා ආලෝකය කියලා කියන්නේ භාවනාවේ හොඳ ලකුණක් වුණාට ඒක නිසි තැන දෙනවා මිසක් ඕනකට වැඩිය ඒක අපේක්ෂා කරගෙන භාවනා කරන්න හෝ ඒක නොලැබුණයි කියලා කනගාටු වෙන්න යනවා වෙනුවට ඒක ඵලය නම් යෝගාවචරයාගේ භාවනා වෙන්න ඕනේ ඒකට අවශ්‍ය කරන හේතු සම්බාධනය කිරීම පමණයි. ඵල අපේක්ෂාව භවතණ්හාවට හේතුයි. ඒකට අවශ්‍ය කරන හේතු ටික තමයි හොඳට කය tempත් වෙලා දිනනවා. ස්වභාවයෙන්ම මතුවෙන ආනාපානය බලන්නේ ආනාපානෙ මතුවෙන්න ඕනේ. ආධුනිකෙක් වාගේ කිසිම අපේක්ෂාවකින් තොරව මුළු හදින්ම ආනාපානෙට ප්‍රේම කරන්න මේ මුළු හැදින් ප්‍රේම කරන්න බැරුව පස්සේ ඉන්න තියෙන ප්‍රභාස්වරය ගැන ආලෝකය ගැන කන කල්පනා කරමින් කෙරුවොත් ආනාපානෙ ඉබේම වැටෙනවා මට විපාවහයට හොදි බෙදන්නා වගේ බෙදිල්ලක් බෙදෙන්නේ. එතකොට දීගේ කනිකල් කරන්න බැරුව යනවා. ඒක නිසා ඒ ඉස්ලාම් තමයි ආනාපානෙට ගරු කළා වගේ දැන් ඉපදිච්ච දරුවෙක් හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ හැමදාම වාඩි වෙනකොට ආධුනික හිතක් අරගෙන මට මේ ආනාපාන හිත පැවැත්තිල්ල නිවන හා සමාන දෙයක් ඒ තිබුණොත් ඇතිවට කියලා ඒකට ගරු කරගෙන යනවනම් ආනාපාන තුලින් හැමදාම ඕභාසයට ගිහිල්ලා ඒ ඕභාසය දියුණු තියුණු කරගෙන ඒ දියුණු තියුණු ඕභාසය තුලින් ආනාපාන බලන එක දියුණු තියුණු ඕභාසය තියෙද්දී ආනාපාන බලනවා කියන එක මේ තණ්හාවේ අනුසය අවබෝධ කරගන්න අවස්ථාවක්. අපි හේතු කරන දක්වන්නේ කියොත් මේ ඕභාසයේ ධර්මයේ තුලින් ආවේ සීලෙ තුලින් ආවේ සමාධිය තුලින් ආවේ මගේ දක්ෂකෝසින් ආ නිසා මම මගේ ඕභාසයට ප්‍රේම කරපුවම කාටවත් මොකද කියලා අහුවොත් වෙන්නේ මොකද්ද? අර අනුශේති ඉඳ දෙන එක. ඒ නිසා ඕභාසයේ මෙතන ඉන්න හොඟ දෙනෙක් අත්දකලා තියෙනවා. ඒ ගැන කතා කරනකොට කට උල් කරගෙන කතා කරනකොටම පේනවා හරි හරි කට්ටිය කාලා තියෙන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඒක පිළිබඳව එච්චර අගය කිරීමක් නැහැ. උන්වහන්සේ දන්නවා හොඳයි බබා කමක් නැහැ හැබැයි ඔබ වැඩිපුර කන්න එපා that's out වේ. බත් කන්න ඉස්සෙල්ලා චොක්ලට් ඉල්ලන එක ඩෙසර්ට් එක ඉල්ලන එක පොඩි උන්ගේ හැටි. අම්මලා දන්නවා ඒක කෑවොත් බඩ පිරුණොත් බඩ පිරෙනව නෙවෙයි වෙන්නේ අයි බත් කන්නේ. ඒක නිසා අම්මලා කරන්නේ ඒක පොඩ්ඩක් දීලා පුළුවන් තරම් බත් කවන්ට උත්සාහ කරනවා වගේ ගුරුවරු පුළුවන් තරම් උත්සාහ කරනේ ඕව ආශිර්වාද දකින්ද හැබැයි ආනාපානේ පාව දෙන්න එපා. ආනාපානට අනුදර කරන්න එපා. කෙනෙහිලි කරන්න එපා. කෙනෙහිලි නොකෙරුවත් ඕභාෂයට ප්‍රේම කිරීමම ආනාපානෙට කෙනෙහිලි වීමක්. අන්නේතර වනතේ තේරුම් අරගෙන ඕභාෂයේ තියන්න ඕනේ තැන නතර කරන්න පුළුවන් නම් අන්නේ ඒකට කියනවා යස්ස වනත ජානසන්ති කේති යමෙකුට ඒ වනතේ කිසිත් නැත්තේද? ඒ පුද්ගලයාට විනිබද්ධාය භවය හේතු කප්පා නැවත භවයක් ඇති කිරීමට හේතු වලින් නිදහසක් ලැබුත් කියලා ලබන්නේ. ඕභාසයට ප්‍රේම කිරීමම භවයට කරන ආතාවක්. ඕභාසයට නිසිතන දීම වෛර කරන්නත් එපා. ඒකත් මම දැකලා තියෙනවා. සමහරව හරි බයයි මෙහෙම බණකොට පස්සේ ආලෝකේ එනකොටම කරප්පන් ගන්නවා. ඒකට ඇලර්ජික් වෙනවා. ආලෝකේ આવුත් මම සමතේට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මට විපස්සනා ඕනේ කරන්න කියලා එහෙමත් ඒකත් බෑ.
ආලෝකේ එන්ඩර්ල එක සිපවලඳ ගන්න යන්නත් එපා, ආලින්දිනේ කරන්න යන්නත් එපා. මහා ආනාපානෙත් එක්ක ගණිතන පවත්වන එකයි මේ වචන බුද්ධ වචනෙන් අපිට කියන අදහස. ඒ වගේම මේ ඕභාෂය වගේම ඕභාෂයත් එක්කම තරුණ ප්‍රීතියකට කියන්නේ ප්‍රමෝදය කියලා අනිවාර්යමක වේ. නිවන ධර්ම නැති වෙනකොට හැම මස්පිඩුවක්ම හැම ශෛලයක්ම බොහෝ ප්‍රමෝද තත්ත්වයකටපත් වෙනවා. නිකම් මුළු ඇඟම කවුරු හරි ඇවිල්ලා මසාජ් කරනවා. දුවර ප්‍රමෝද වෙන බණයි ප්‍රමෝදයේ දිගේම යනකොට ප්‍රීතියටපත් වෙනවා. ඒ ප්‍රීතිය සාමාන්‍යයෙන් කියන්නේ හොඳට පුංචි බෝට්ටුවක මුහුදේ වැඳට ගිහිල්ලා මුහුද උඩ පහළ යනකොට වැල්ල අර බෝට්ටුවේ ඉඳගෙන පැද්දෙන්නා වගේ හිට හොඳ සස්පෙන්ෂන් තියෙන කාර් එක වාහනයක යනකොට වලක වැටිච්චාම අර Tamanට ඇතුළ යන මගීන්ට දැන සැප වගේ ඒ ප්‍රීතිය හොඳට තේරෙනවා. අන්නේ ප්‍රීතිය තේරෙනකොට ආ දන්නවා මම හාත්පස ඕභාස වෙලා තියෙනවා. හැමේ හැංගේ හැම තැනම පැතිරිච්ච ප්‍රමෝදයක් තියෙනවා. ඉතී ප්‍රීතියට ආසකන ධාර්මික ප්‍රීතියක් නිසා මේක හරියට ද්විතිය ධ්‍යානයේ වාගේ සමත භාවනාවේ හම්බෙන විතක්ක ਵਿਚාරයන්ගෙන් තොර වූ කිසිම මෙනෙහි කිරීමක් කරන්න ඕනේ නැහැ. ආනපනෙ පේන්නේ නැහැ. ඇඟ හොඳටම තැම්පත් වෙලාදී. මේ තැම්පත් වෙනකොට මේ මතුවෙන ප්‍රීතිය පස්වනක් ප්‍රීතියක් වශයෙන් අපේ පොතේ සඳහන් කරලා තියෙනවා. කණික ප්‍රීති, කුත්තික ප්‍රීති, උබ්බේග ප්‍රීති, පරණ ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති, පරණ ප්‍රීති වශයෙන්. අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කියන පස්වනක් ප්‍රීතියෙන් පිනවත් හිත පිනාගියයි කියලා. අනේ ප්‍රීතිවල විශේෂ මේ ඔක්කාන්තික සහ පරණ ප්‍රීතිය වෙච්චහම ඒ පරණේ සහ ඔක්කාන්තිකේ පේන්නේ කිරියලියක් උතුරලා හාත්පසින් වැක්කිරෙනා වගේ තමයි ඉඳගෙන ඉන්න මුළු ශරීරෙම පෙඟෙනවා. ඒ ප්‍රීතියෙන් පෙඟිල ඉතිරිලා යනවා. කදාකවත් ඇති කියන්නේ හිතින් ඇති විදිහ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේකත් අර කිව්වා වගේම සීලය තුළින් එන එකක්. අර කිව්වා වගේම සමාධිය තුළින් එන එකක්. නමුත් මේකට ආස කළොත් ඒක නැවත තෘෂ්ණාවට හේතු වෙනවා. ප්‍රීතිය බැඳීම නිසා ගමන නතර වෙනවා. ඒ නිසා මේ ප්‍රීතිය එනකොට ආස්වාස ප්‍රස්වාසයේ හරියට ශබ්ද වේදනා හිතවිලි මැද මූණට මූණ දාගෙන ඉඳ බැලුව යෝගාචරක මෙනෙහි කළ ආස්වාස ප්‍රස්වාසයේ මතු කර ගන්නකොට මෙනෙහි කිරීමේ යන්ත්‍රයක් අපි පාවිච්චි කරනවා. ශබ්ද හිතවිලි වේදනා මැද ආනාපානේ අන්තම් පේනවනම් ඒ ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරනකොට අරව තුලින් ආනාපානේ ඉස්මතු වෙලා එනවා. ආනාපානේ කුළු ගැනිලා එනවා. එතකොට අපිට ඕන තැනට හිත යව ගන්න පුළුවන්. එතකොට ආනාපානයේ ඉස්මතු කරන්නේ මෙනෙහි කරන්නේ. මෙතන ප්‍රීතිය ආවට පස්සේ ප්‍රීතිය මෙනෙහි කරපුවා ප්‍රීතියට නිසිතන දෙන්නයි මෙනෙහි කරන්නේ. එහෙම මෙනෙහි කරන්නේ නැති වුණොත් ඉන්නේ ප්‍රීතිය ඉවහගෙන ගිහිල්ලා ඒ භාවනා ගමනේ පැත්තකට ගිහිල්ලා ටික වෙලාවකින් සතියක් නැතුව සමාධියක් නැතුව ප්‍රීතියක් නැතුව දන්නත් අර වෙන්නේwidetilde. ඒක නිසා මෙතනදී මේ ඕභාසය මේ කතා කරන ප්‍රීතිය උපක්ලේශක් බව දන්න කෙනා දෙවෙනි වතාවට ශ්‍රේෂ්ඨ වශයෙන් මේ මෙනෙහි කිරීම සාර්ථකව පාවිච්චි කරනවා. ඒ මෙනෙහි කිරීම දන්නති කෙනා එතෙන් අහුවෙන තැනට වැඩි. අහුුණත් ගොඩ එන ක්‍රමය දන්නේ නැහැ. ඒ නිසා ප්‍රීතියක් ආවනම් ඒ ප්‍රීතිය නිසිතන වීම සඳහා අපි කියනවා ප්‍රීතිය ප්‍රීතිය වශයෙන් මෙනෙහි කරන්න. තරුණ ප්‍රීතිය නම් ප්‍රමෝදේ වගේ මෙනෙහි කරනවා. ගඩ ප්‍රීතිය වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි නොකළොත් වෙන්නේ ඒකට එන නිකන්ති ඒකට තියෙන ආශාව ඇඟට නොදැනි වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි පස්සද්ධිය මේ ප්‍රීතියේ සාරමණ්ඩේ කියලා කියන්න පුළුවන්. ප්‍රීතියේ මදේ ප්‍රීතියේ මද හරිය කියලා ඒ පස්සද්ධියට එනකොට හිත කය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා මේකට කියනවා. කම්මජන්තා මුදුතා ලහුතා පස්සද්ධි කියන ධර්මතා කවදාවත් ධම්මගෙන් බීපු කිරියලවත් නැහැ එහෙම රසයක්. මේ ලෝකේ ඉඳගෙන බ්‍රහ්ම සැප විඳින්න ඕනේ නම් මේ ලෝකේ ඉඳගෙන දිව්‍ය සැප විඳින්න ඕන නම් මේ ලෝකේ මේ සාමාන්‍ය මිනිහෙක් ඉඳගෙන රජ සැප විඳින්න ඕන නම් පස්සද්ධිය තමයි චෛසික. පුතුම සූයලවන සුළු ධර්මතාවයක් පුතුම සමබර භාවයක් ඇති කළ දෙන ධර්මතාවයක්. ඒකට ගිහාම හරියට ඇඹලයන් දීපැනයකට වැටෙනවා වගේ පුතුම ආසාවක් තියෙනවා. ඒකේ කියන්නේ සාමාන්‍යයෙන් වෙන් වෙලා යන්න හිතෙන්නේ නැහැ. ඇස්පිල්ලමක් ගහන්න හිතෙන්නේ නැහැ. 100ට 100ක් සම්පූර්ණ පිරිච්ච ගතියක් කියලා.
අපි සාමාන්‍ය කියන පොළොස් සම්බුලක් හදිට ගියාට පස්සේ ඒකේ ඒකෙම පිරිච්ච ගතියක් තියෙනවා. ඒ වුණාට උම්බලකට ගියක් දැම්මට ඒක පාඩුවක් නෑ, රස වැඩිවීමක් තියෙනවා. කටගැස්මක් දාන්න පුළුවන්, කටගැස්ම දෙමීමේ රස වැඩි වෙනවා. නමුත් මේ පස්සද්දේට කටගැස්මක් ඕන කරන්නේ නෑ. ඒකේ ඒක විසින් පිරිච්ච ගතියක් වෙනවා. ඒ කියන්නේ බැඳෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයේ ආර පස්සද්ද අඳුර ගන්න විතරක් නෙමෙයි. ඒක ප්‍රීතියෙන් වෙන් වෙන හැට ප්‍රීතියේ තියෙන උඩ පහළ යන ගතිය, කම්පන චංචල කොළවන ගතියක් තියෙනවා. පස්සද්දයේ හොඳ ප්‍රණීත මෙහෙච්ච ගතියක් තියෙනවා. ඒක පස්සද්දයේ පස්සද්දි වගේ මෙනෙහි කරන්න තරම් යෝගාචර ඉදිරිපත් වුණේ නැත්නම් අර පස්සද්දයට බැඳීම ස්වභාවයෙන් සිද්ධ වෙනවා. ඒ බැඳීම තුල ඊගාදාසේ භාවනා කරන්න මේ නිවන් දකින්නේ පස්සද්දිය ලබන්නේ. මේ ඇමරිකන් භාෂාවෙන් කියනවනම් හීලින් වලට භාවනා කරන්නේ කියෝරින් හීලින්. ඒසයකට කියන්නේ බිස්නස් බුද්දිසම් කියලා. භාවනා කරන්න ඉන්න දවස් තුනක් අපිව හීල් කරලා දෙන්නම් කියලා. හැබැයි මට මේ පිටියල්ලේ ගාණක් ඕනේ. ඒක තමයි මේ භාවනා හැටි. මොකද ඒ තරම්ම ඒ පස්සද්ධිය විකුණන්න පුළුවන් බඩුවක්. ඒක ඒවට ගියාට පස්සේ මොකද වෙන්නේ? විකුණන කෙනයි කන කෙනයි දෙන්නම එක තැන කරකැවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බුදුහාමුදුර ගැන নানা ආකාර කතා කරන්න පටන් ගන්නවා. ධර්මයේ පිළිවඳ අමතර කතා කතා කරන්න පටන් ගන්නවා. කටළු කතා බාටපත් වෙනවා. ඉතින් පස්සද්ධිය දැනගෙන පස්සද්ධිය පස්සද්ධිය වශයෙන් මෙනෙහි කරනවා කියන එක ප්‍රීතියෙන් පස්සද්ධිය වෙන් කිරීම. මේක නියමයි. නිකාන්තයක් බව, උපක්ලේශයක් බව දැන ගැනීම භාවනාවෙන් උගන්වන්නේ නැහැ. එතන ඇසූ විරූතංක තියෙනවා. අනිත් ගීති ඉස්සර දවසේ වෙලා ඒක දැනගෙන තියෙන්නත් ඕන. අන්න එතකොට මේ පස්සද්ධිය බව දන්නා මේ අතරමඟදී හම්බෙන මග ලකුණක් මිස මේ අවසාන පරමාර්ථය නෙවෙයි. කොච්චරද කියනවනම් මේ පීතිපස්සද්ධි දෙක ආවට පස්සේ හුඟව දෙනෙක් හිතනවා රහත් වෙලා කියලා. මොකද ඒක අයින් කරන්න හදුවත් යන්නේ නැහැ. අදහන්න අඩුවන සෝවාන් වෙලාවක් නැහැ කියලා. නම් කෙලින්ම රහත් නැයි කියන මට්ටමට ඒ සතුටෙහි පහළ වෙනවා. ඉතින් මේ පුද්ගලයා රණංගන සැක කරත් මේ පීතිපස්සද්ධියක මෙයා වහයලා ගන්න නිසා යාට හිතනවා නෑ ඇත්තටම මොකක්hari වෙලා තමයි කියලා. ඉතින් මේ ලංකාවේ ඉන්න හරියට දැන් එහෙම වෙච්ච කට්ටිය පඳුරකට ගහුවොත් 3-4 දිනක් ඉන්නවා රහතන් වහන්සේලා දැන්. ඒ කට්ටිය කියනවා මම ඔය extra bag එකට මට පුළුවන් වෙලා තියෙනවා මම කරලා තියෙනවා එන්න බයි ගාට දවසක් බණහන්නේ ඒක උඩ සෝවන්න වෙනවා දෙක අහනකොට මෙහෙම වෙනවා නැත්නම් ධ්‍යාන ලැබලා දෙනවා හරියට රන්දුව මේ දවස්වල. ඒ මොකද මෙතෙන්ද යනකොට මේ අදිමානය මේ කියන කාම අනුසය රාග අනුසය වගේ කියන මේ වංචනික ධර්ම පිළිබඳව බුද්ධෝපදේශයක් එහෙම නැත්නම් මේ ථේරවාදී වගේ සම්ප්‍රදාන කුල ආගමක තියෙන ඒ බරහාර ගති නැතුව කටමැද දොඩවන්න පටන් අරගත්තොත් මේක නිකන් හැමක් බාටපත් වෙනවා. මේ බොරු කාරියෝ නෙවෙයි. ඒක අටුවාව පිස්සර කරනවා පැහැදිලිවම හොඳ පිං ඇති. හොඳ උපනිෂේ සම්පතිය ඇතිවතු. සාසිත හරීම පාඩුවක් මේ අතු මේක තැනක ටැග් ගහන එක. නමුත් කරන්න දෙයක් නැහැ කොට ගන්න බෑ. එයා අනිවාර්යෙන්ම හිතනවා මට දැන් මොකද වෙලයි කියලා. පුංචි වැඩකුත් නෙවෙයි. ඒ නිසා මේක පිළිබඳ දැනගෙන යෑම ධරතය වනතය පිළිබඳව දැනගෙන යෑම මේ බුද්ධෝත්පාද කාලෙක අපිට ලැබිච්ච වාසනාව. දැනගත්තට පස්සේ මොකද කරන්න තියෙන්නේ? තමන් ලැබෙන සෑම සම්පත්තියක්ම අවතක්සේරුට ලක් කරන්න. කරුණා විරහිතව ලැබිච්ච සෑම ඥානයක්ම සෑම ධ්‍යානයක්ම නෑ මේක ධ්‍යානෙ නෙවෙයිමයි කියලා හිතන්න. හැම ඥානයක්ම නෑමයි කියලා හිතන්න. ඔබට පුළුවන් නම් ඔප්පු කරපන්. මම කියනව නෑයි කිය. ඒ වෙනුවට අද වෙලා කියන්නේ මොකද්ද? ගෝලෙක් ඇවිල්ලා යන්නම් භාවනා කරන ගුරුවරයා කියලා කියනවා. එහෙනම් සෝවන් වෙලාද බලන්න. ගෝලයා කියන්නේ නැහැ ඒක. දැන් ගුරුවරයා කියන්නේ නැහැ සෝවන් වෙලා කියලා. ඉතින් අලි අවුලක් වෙලා තියෙන්නේ. ගුරුවරයා දෙන්නේ බාර ගන්නත් බෑ. බාර ගන්නත් බෑ. මහා ප්‍රශ්නම කියලා තියෙනවා. මොකද මේ ප්‍රතිඵල බලාපොරොත්තු කරන භාවනාව නැති තුච්ච වැඩේ නිසා. භාවනාවේ අවිරදීන හේතු සම්පාදනයේ පමණයි ඵල අපේක්ෂාවක් ඕනේ. ලැබිච්ච සෑම ඵලයක්ම අභියෝග කරන්න. මේක උපක්ලේශයක් වෙන්න පුළුවන්. මේක අනුසයක් වෙන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත ඔප්පු කරන දෙක එනවනම් අයිනයික හරි. යවතක් තීරු ලක් කරයි කියලා නෑ විත්තින්නේ. හරි දේ එනවනම් එනකොට මෙනෙහි කරන පස්සදී වතදී වලින් ආයේ ඉඳයි. එතකොට නියමයක එනවා. හරි මේ නියම එයාගේ තත්තර ගැළපෙන එක එනවා. ඒ වගේම තමයි
අදිමොක්ඛය. අදිමොක්ඛය කියලා කියන්නේ ඉස්සරහා බලලා ඕනේ තීන්දුවක් ගන්න පුළුවන් තත්යකට එනවා. කැන්දියේ ගල බේරුව වගේ හරිම පිරිසිදු භාවයක් එනවා හිතට. විචල්්‍ය සාධක රාශියක් තියෙනකොට මම කල යුත්තේ මොකද්ද? මෙහෙමයි කෙරෙන්න ඕනේ කියන එක පෙරදක්මක් එන්න පටන් ගන්න. ඉතින් පෙරදක්ම ආවට පස්සේ මොකද වෙනවද කියනවා මේක නම් ලෝකෝත්තර තත්ත්වයක් වෙන්න කියලා. ඒකෙදිත් රැවටෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? ගුරු ළඟට ගිහිල්ලා කියන්නේ ගුරුවරයා මම විතරක් හත් නැහැ. යාට කියලා වැඩක් නැහැ. ඊරිසියාව තමට මේ. ලැබෙන්න දෙපුංචි කොල්ල කතා කරන්න කියලා කියනවා මේක අමාරුවෙන් මම ලැබුවේ. ඒ නිසා කමඨාන් සුද්ධ කරන්නත් නැවිත් ඒ කියන ධර්මයේම අදහගෙන යන්න පටන් ගන්නවා. ඉතින් ගුරුන්ට හරියට උපක්‍රමය ගන්න වෙනවා මෙතනදී. ඒ ඥාණයෙන් ඒ ගෝලයාට රිදවන්නේ නැතුව මේ ඇති වෙලා තියෙන தত্ত্বය මඟ ආරවමු සාසනික වශයෙන් වැදගත් අයට මේක වෙන්නේ. ඒ නිසා ප්‍රයෝගශීලීව කටයුතු කරන්න වෙනවා. යාට බැරි නම් ගුරු උපක්‍රමය කරනවා. මේ තියෙන බොරු වලින් ගලවලා කොට දා ගන්න. ඒ වගේම තමයි පග්ඝහ කියලා කියන්නේ පග්ඝහිත විරිය නැගිටින්න පැයක් දෙකක් තුනක් දාන වේලක් නැති උනත් නැගිටින්න තු යන්න හිතේ. වෙනද අපිට මේ විනාඩි 15 20 ඉන්නකොට නික පුරාම වෙහෙස වේදනා තියෙද්දි පග්ඝහ අවස්ථාවකට පස්සේ සම්පූර්ණ චාර්ජ් වෙච්ච බැටරියක් වගේ ඕනහනක් කියලා ඉන්න පුළුවන්. කිසිම නැහැ. කය වෙහෙසක් නැහැ. හිතේ වෙහෙස කරගන්නියක් නැහැ. යන්න පුළුවන් ගතියක් එනවා. ඒක එතෙන්දිත් අපිට හිතෙනවා මේක මේ අධිමානසික ශක්තියක් වෙන්නේ නැති මොකද මගේ ඇඟේ නම් මෙහෙම කොන්ද ගලින් කරමින් ඉන්න පුළුවන් ගතියක් තිබුණේ නැහැ. ආරම්භ මොන දේකින්ද පුළුවන් ගතියක් තිබුණ නැහැ කියලා මේ පග්ඝහ පිළිබඳව මේක මගේ පග්ඝහ මේ පග්ඝහ මමයි මේක මගේ ආත්මයයි කියලා අල්ලන ගතියක් එනවා. ඒකත් ඒ විදිහට වෙණී කරන්න ඕනේ. මේක පග්ඝහ කියලා කියන්නේ වීර්යයේ පග්ඝහිත විරිය කියලා. මේකට කියන්නේ ගත්ත දේ අතනාරින වීර්යයක් වෙනවා. ඉස්සෙන්න අරමුණ දෙනකොට වැටෙනවනේ. හැලෙනවනේ ශබ්ද වේදනා ඒතුන අරමුණ හැලෙනවා. මේ වෙලාවේ හිතින් ප්‍රතික්ෂේප කරත් මූල කර්මත්තන හිතන්නේ. ඒ තරම් පග්ඝහිත විරියක් එන්න පටන් ගන්නවා. එතකොටත් කල්පනා කරන්න ඕනේ මේක උපක්ලේශයක් වෙන්න පුළුවන්. ඒක වනතයක් වෙන්න පුළුවන්. මේකට රාග කළොත් ආශා කළොත් අනුසේ වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි සුඛය අර පීති සුඛ පස්සද්ධි කියන තුන එකම පෞලි නියුන් සහෝදරයෝ වගේ පීතියෙන් පස්සද්ධියට පස්සද්ධියෙන් සුඛයට යනවා. ඒ සුඛයට ආවට පස්සේ ආනාපානය ආස්වාස් ප්‍රස්වාස් කියලා ගත්තොත් ආස්වාසේ ආස්වාදයක් බවට පත් වෙනවා. හුස්මක් ඇතුළට ගන්නකොට තේරෙනවා මුළු ලෝකෙම තියෙන සැප සම්පත් සියරම මේ හුස්මේ තියෙනවා. සූපයක් බලලා රබ්ජක් කහලා ගඳක් බලලා රසක් බලලා පහසක් ලැබෙනවා. හිතෙන් ධර්ම අවබෝධ කරනා වගේ හැම හුස්මක් තුළම නිවන හා සමාන ආස්වාදයක් එන්න පටන් ගන්නවා. බියුටිෆුල් බ්‍රීතින් කියලා කියන්නේ. ඉතින් ඒ කාට පස්සේ හිතෙනවා මේ හුස්මේ සියලුම ජීව ශක්තිය කියලා. ඕන තරමක් වෙලා ඉන්න පුළුවන් මට වතුර ඕනෙත් නැහැ, කෑම ඕනෙත් නැහැ. මෙන මොනවාකටද වාතයේම ජීවත් වෙන්න පුළුවන් කියන මට්ටමද මේ ආස්වාසයේ තියෙන ආස්වාද ගතිය එනවා. ඒක ආනාපාන සති සූත්‍රයේ පිළිබඳව ආනාපාන සමාධිය ගැන කතා කරන සර්වඥයන් සඳහන් කරන්නේ සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච. ආනාපාන මේ වගේ කීකරු කරගත්තට පස්සේ සන්තෝචේව පනීතෝච බොහොම සාන්තයි බොහොම ප්‍රණීතයි මිකිරිවාන් එතන හුදට පදම හරිය බලස් නබුලක් වගේ බොහොම රසයි. අදී සන්තෝචේව පනීතෝච අසීචන කෝච කිසිම දෙයක් පිටින් ඕනේ කරන්නේ නැහැ. ඒක ඒක විසින්ම 100%ක් සම්පූර්ණයි. ලුණු ඕනේ උම්බලකට ඕනේ මොනක් නැහැ. ඒකෙම සම්පූර්ණයි සුකෝචද. කිනෙකුට දෙන්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන උත්තරම සම්පත්තිය ඔච්චර තමයි. අපි බෝදල් කියලා දෙනවා, අරක දෙනවා, මේක දෙනවා, ඒවා තේරම බොහොම ග්‍රාම්‍ය ලාමක දීමක්. නමුත් අපේ දරුවෙකුට, අපේ අම්මා අප්පට, අපේ ගුරුවරයෙකුට මේ භාවනා කළ භාවනා සුඛය ආරම්භ දෙන්න පුළුවන් නම් එච්චර උතුම් සම්පත්තියක් නැහැ. නමුත් මේකෙත් තියෙනවා බැඳුනොත් වණතයක් වෙන්න පුළුවන්, භවරාගයක් වෙන්න පුළුවන්. නිසා ඒ සුඛය එනකොට ආපු පමණින් සිප වැරද ගන්න යන්නේ නැතුව සුඛයේ වශයෙන් මෙනෙහි කරන තරම් කොන්දක් තියෙනවා. සුඛයේ වශයෙන් මෙනෙහි කරන තරම් මේකේ තියෙන මේ පාෂයේ තේරුම් අරගෙන තියෙනවා. හොඳ දේ තමයි. නමුත් මේකේ තියෙන්න පුළුවන් යටි උගුල තේරුම් අරගෙන ඒ වනතේ තේරුම් අරගෙන වැඩ කෙරෙන්නේ නැත්නම් මේ සංසාර ගමන ඉවර කරන්න බැරි වෙනවා.
එතන සුඛය ඊගාට ඥානය පහළ වෙනවා. ඒ ඥානයේදී මේ කියන බණ තමන් කියපු සූත්‍ර ඇහිච්ච දේවල් ඉන්දියාප්පන් රැල් දිගේ ඇරෙනවා. කොණ්ඩෙ නිකන් ගැට ඇරලා සුද්ධ කරගත්තා වගේ. කැඳේ ගලබේරු වගේ හුදෙට තේරෙන්න පටන් ගන්නවා. එකකට හිත දාපු ගමන් ඒකෙන් ඒකට ඒකෙන් ඒකට හේතුඵල ධර්ම පුදුමාකාර තාලයකට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට හිතනවා අනේ මේ ධර්මද තේරෙද්දි නේද මේ අනික් කට්ටිය කහ කහ කැහ කැහ මේ දඟලන්නේ මේ ඇත්තන්ට කියලා දෙන්න ඕනේ ආනාපානය කරන හැටි ඉඳ ගන්න හැටි කියලා අනික් අයට බණ කියන්න ලෑස්ති වෙනවා. එමෙන්ද ලූල්ලියන්න පටන් ගන්නවා අත්තම්මටයි මාමටයි නැන්දම්මටයි. එයන්ට ටෙලිෆෝන් කරන්න බලන් ගන්නවා අනේ මං වගේ හරියට දැනගෙන භාවනා කරනවා ඕගොල්ලන්ට ඔච්චර අමාරු වෙන්නේ නැහෙනි කියලා අර ලාර තුම්පනේ කතාවක් තියෙනවා. ඒ මිනිස්යා මද්දහනේ කිතුල් ගහක් නැගලා තියෙනවා මේ තුන්කැත්ත කපන. තුන්කැත්ත කපන කියන්නේ හොඳට තෙලිජ වැටෙන ගහේ උදේට දවල් රැයට කපලා මැදි දවුලුත්තස් කරන්න ඕන නැත්තම් මුට්ටි පිර. මද්දහනේ කපනකොටම මිනිස්සු දුවන ඉලකළු ගහ උඩින් දැද්දි පවුලට බබා හම්බුණයි. අරමනුසයිතාගතුළු එතකොටම ඡායාව මනින් තෝ නිසා කිතුරුපත්ත දිගේ මැනගෙන 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 ගියලු දෙටි ගාල වැටනලු මිනිහා හරියටම බබා හම්බෙන්න නැකත. ඉන්ද ඇතුල්පත්ත පිට පැත්තනෝ දන්නේ කිතුල් පිට්ත උඩ පියවර මැන්නේ කියලා තියෙනවා. මේ ඉන්න තැන මතක නැතිනවා. මේ ඉන්න කිතුල් ගහ උඩ යමනස ජන ගලින් බැස්සොත් එමේ ඡායාව වෙනස් වෙනවනේ. පිට්ත උඩමයි. අන්න වගේ මේ ඥානේ පහළ වෙන්න පටන් ගත්තට පස්සේ සමහරුන්ට ඉවස ගන්න බැහැ. කියලා ඉවර කරන්න බැලියල ඉවර කරන්න බැ. මොකද ඇත්තටම කියනවා නම් පිරිසිදු උල්පතකින් පිරිසිදු අතුර ඉන්නවා වගේ. එන්න පටන් ගන්නවා මේකේ ඔය කියන නාම රූප වෙන්නේ නැහැටි. මේ හේතුඵල ධර්ම කර්මේ සහ කර්මඵලේ බලපාන හැටි. ඒ වගේ මේ අනුසය ධර්ම වැඩ කරන හැටි. මේ නිසා මිනිස්සු වැටෙන වැටිල්ල අපි සංසාරේ හිටපු හැටි මම මේ ආත්මේ මේ සතුටපත්තානේ කරන්න ඉස්සර කරපු තකතිරුකන් අදිවට්ටානේ පස්සේ මේ දේවල් වල තියෙන විෂදභාවය පිටුලි සිටුවට එන්න පටන් ගන්නවා. ඒක කොච්චර එනවද කියනවනම් තව කාට හරි නොකිය බෑ. ඒ තරමටම එනවා. ඉතින් එතකොට උනත් කියන්නේ මේක මේ මාර්ගය සහ අමාර්ගයේ තේරුම් ගැනීමේදී මතුවෙන උපක්‍රේෂයක්. ඒ නිසා ඒක මෙනෙහි කරලා නතර කරන්න. නතර කරනවා කියලා කියන්නේ ඥානය නතර කරනවා කියන එක නෙවෙයි. ඥානයට ඇඳි අතිරේක ප්‍රේමේ, අතිරේක ආලිංගනේ, අතිරේක බැඳීම, අතිරේක වනතය නතර කරගන්න පුළුවන් වෙන මේ ඥානය කියන්නේ නිවන නෙවෙයි. නිවන යනකොට හම්බෙන වැදගත්ම දෙයක් තමයි නම නිවන නෙවෙයි කියලා ඒ නිවන අදහනවා කියන. ඒ සාමාන්‍යයෙන් භාවනා කරනකොට ඥානය පහළ වෙනවා, දිනු වෙනවා කියන එක ඇත්ත. ඉතින් කවුරු හරි ඥානය බලාගෙන භාවනා කරනවා උතන් නතර වෙනවා. බුදු දඥාන්ච කියනවා මේ වගේ ධර්මතාවයක් මේ වගේ ලාමක දෙයකට හේතු කරන්න යන්න එපා. මේක ගෙනියන්නේ බොහොම ඈත තැනකට. මේ අතුරු ඵලයක්. අතුරු ඵලේ නතර වෙන්න එපා. ඒකට අර ඉතුල් පැත්ත පිටපැත්ත නොදන්නේ කතාවට වැඩේ. එනිසා මේ ඥානය පහළ වෙනකොට හෙටත් මේක පහළ වෙන්න ඕන තත්තරන් දෙනවා මිස ඒ ආපු ඥානේ භාවිත කරලා ඊගාවට තියෙන භංග ඥානෙට යනවා මිස මේ උද්‍යප්පේම කැරක් කැරක් කියන නරක. ඒ ඥානි කියලා කියන්නේ රෝභාසයට එහෙමදී බොහෝම ජීවුන තත්ත්වයක්. ඒ කියන්නේ අපි ඇත්ත වශයෙන්ම මනුස්ස ලෝකේ බලාපොරොත්තු වූ උසස්ම දේ. නමුත් භාවනා ජීවිතේ ධනිවනත් එක්ක බලනකොට විපස්සනාවට කිසිම දෙයක් ලොකුත් නැහැ, කිසිම දෙයක් පොඩිත් නැහැ. ඔය කොස්මාම අතර්විදීස් ලංකාවේ කොස් වවුන ව්‍යාපාරික ජාතිපතිය ජාතික ප්‍රකාශ කරලා දීලා මට ලංකාවේ තියෙන හොඳම කෑම තමයි කොස්. කොස් පුරුදු කරන්න ඕනේ. ඊට පස්සේ ආ ජාතික ව්‍යාපාර දූරකපා සමහරු ඒ කාලේ ලක්ෂ්‍ය දීලා තියෙනවා. ඒ කාලේ ලක්ෂයක් කියලා කියන්නේ වටිනා ගාණක්. තමාරු සතේ දීලා තියෙනවා. එයා කියලා තියෙනවා මං කරන ජාතික ව්‍යාපාරයට මට ලක්ෂ්‍ය ලොකුත් නැහැ, සතේ පොඩිත් නැහැ කියලා. ඒ සතේ උනක් දෙන්නේ මේ මනුස්සයා බොහෝම කැක්කුමෙන් මට ඒ සතේ වටිනවා. අර මනුස්සයා ලක්ෂයක් දුන්නා කියලා මට ගාණක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ ජාතික ව්‍යාපාරය දියුණු කරේ. ඒ නිසා මේ භාවනා කරන කෙනා හිතන්න ඕනේ ඒ විපස්සනාවට කිසිම දෙයක් ලොකු නැහැ, කිසිම දෙයක් පොඩි නැහැ. උපේක්ෂාවයි වැදගත් වෙන්නේ. නොසැලෙන ගතිය වැදගත් වෙන්නේ. මේ හොඳ ධර්ම ආවත් ඒක මහන්නක් කාරයට ගන්න. මේ ධර්මතාවයෙන් ඇතිවෙච්ච ඵලයක් මිස මට වෙච්ච ලාභයක් නෙමෙයි. මේ විදිහට භාවනා කරනවා නම් හේතුඵල ධර්ම සම්පූර්ණ හොඩක් කාටත් ඥානෙ පහළ වෙනවා. මේ ඥානෙ මගේ නෙමෙයි. මේ ඥානෙ මම නෙමෙයි.
විඥානේ මගේ ආත්මය නෙවෙයි කියලා ඒක මෙනෙහි කරන එක තමයි මේ ධම්මුද්දච්ච පහාන විග්ඝහිත මානස කියලා කියන්නේ. ඒ හොඳ ධර්ම පහළ වෙනකොට ගෙඩිය පිටින් කන්න යන්න එපා. පොඩ්ඩක් මෙනෙහි කරන්න පුරුදු වෙන්න. එහෙම නැත්තම් මේකට ප්‍රේම කිරීම කාම ආසාවට ප්‍රේම කරන තර කාමයට ප්‍රේම කරන තර නොවුනට ඒක භව ආසාව ඇති කරන. සංසාරින් ගලවන්න කුක්ක දිගෑරෙන්නේ නැහැ. කුක්කක් වදී. මේකටම බැඳීමක් ඇති කරනවා. ඒසා ඥානිය ඊට උපට්ඨාන ශක්තිය කියලා කියන්නේ සත්‍ය. උපතිච්ඡිත සතිය, සුපතිච්ඡිත සතිය. ඒක සම්පූර්ණ පිරිච්ච සතිය. කැඩි කැඩි වැටි වැටි යන එකක් නෙමෙයි. එක දිගට අදිෂ්ඨාන කරන්න පුළුවන් මට තව විනාඩි 15ක් මේ පරියන්ක ඉන්න පුළුවන්. විනාඩි 15ෙම සතිය පාත්තන්න පුළුවන්. මේ විනාඩි 15ෙම ආශ්‍රව ප්‍රසවාස වෙන් කළ දැක් ගන්න පුළුවන්. මේ විනාඩි 15ෙම ආශ්‍රව ප්‍රසවාසයේ මැද තියෙන ගැප් එක දකින්න පුළුවන් කියලා ලෑස්ති කරලා කියලා යන්න පුළුවන් ගතිය තියෙනවා. කතරන් සතිය දී දණ්ඩක් වගේ අතට එන්න පටන් අරගන්න. ඒ දැනගන්න ඕනේ මේක හේතුඵල ධර්මතාවයක ඵලයක්. මෙන්න මේ ටික ඔක්කොම මේ උපති උපච්චිත සතිය පුරුදු කරාට පස්සේ උපේක්ෂාවක් උපේක්ෂා කියන්නේ මේවත් නොසැලෙන ගතියක් එනවා. ඒක එතෙන්දි තමයි මුග දිනේ කොයි මේ සංඛාර උපේක්ෂාවයි මෙතෙන් යමිනේ උපක්ලේශ උපේක්ෂාවයි හරිම අමාරු වෙනකලඳුනවා. ඉතින් ඒ නිසා මේ උපේක්ෂාවට ආපු කෙනෙක් මම රහත් උනායි කියලා හිතුවට එයා වැරද්දක් කරන කෙනෙක් නෙවෙයි කියලා කියනවා. මොකද එයාට වෙන කරන්න දෙයක් නැහැ. උපේක්ෂාවේ ඒ තරම්ම ඒ මනුස්සයා අතරමං කරනවා මෙතනදී. ඒ නිසා අපේ ලොකු සාන්ති කියලා තුනේ එහෙම රහත් වෙන්න පුළුවන්. නමුත් උනේ නැහැ කියලා කල්පනා කරගෙන යනවා. අව탁සීරුවට ලක් කරගෙන යනවා. අනුන්ගේ දේවල් නෙවෙයි තමන්ගේ. මෙන්න මේ ටික ඕකට මෙහෙන් තමයි නිකාන්තිය කියන එක තියෙන්නේ. නිකාන්තිය තමයි මේ බන්ධනේ ඇති කරන්නේ. නිකාන්ති කියන්නේ කාන්දන් ශක්තියට, අයස්කාන්ත ගතියට, ප්‍රීතියට බන්ධනේ ඇති කරනවා, ඕභාසයට බන්ධනේ ඇති කරනවා, ඥානයට, සුඛයට, පස්සද්ධියට මේ සෑම දෙයකටම බන්ධනයක් ඇති කරනවා. ඒ බන්ධනේ මේ කාමයට කියන බන්ධනේ වගේ ගොරෝසු මුර්ග අවලං බන්ධනයක් නෙමෙයි. බොහොම සියුම්, බොහොම ආරි ලෝකයට ගැලපෙන එකක්. නමුත් මේ බන්ධනේ අයින් කරන්න බුදුහාමුදුරන්ට බෑ, ගුරුහාමුදුරන්ට බෑ, කලින් තරකලා කරන්න බෑ. එතෙන්දිම හරියට මෙනෙහි කරගත්තේ නැත්නම් මේ ඇති වෙන කාම ආසාව, ඒකට කාම ආසාව නෙවෙයි අතුන් කියන්නේ භව ආසාව, මේ අනුසේ කෙලෙස් පිළිබඳ හොඳ පාඩමක් බවටපත් වෙනවා. මේක විස්තර කරන විසුද්ධි මාර්ග අටුවාවෙන් මේ විසුද්ධි මාර්ගයේ මෙහෙම කතාවක් කියලා කියනවා. මේ ඇත්තටම දුකක් මේ මතුවෙන්නේ. මේ ඕභාසය දුක්ඛ සත්‍යමයි. මේ මතුවෙන ප්‍රීති පස්සද්ධි ඥාන මේ සේරම දුක්ඛ සත්‍යම. කවදාකවත් යෝගාවචරයා භාවනාදී මතුවෙන ප්‍රීතිය, භාවනා මතුවෙන ඕභාසය, භාවනා මතුවෙන සුඛය පස්සද්ධිය මේකින් ගන්න දුක්ඛ සත්‍යයට දාන්න කැමති නැහැ. ඒක නිසා මේ දුක්ඛ සත්‍යයට ප්‍රේම කරනවා අවිද්‍යාව නිසා. ඒ නිසා දුක අවිද්‍යාවට පේන්නේ තණ්හා කරන ආකාරය. දුක්ඛ සත්‍යමයි මේ බදාගන්නේ. හැබැයි මේ කාම ආසාවල වගේ තියෙන ඕලාරික දුකක් නෙවෙයි. ඒ නිසා අවිද්‍යාව කියන්නේ මෙන්න මේ වගේ දුකක් ආසාවට නම්මන ආශාවට බන්ධන තත්ත්වයක්. ඉතින් බුදුදහමේ දේශනා කරපු ධර්මයේ ගැඹුරු කිවට පාඩුවක් නැහැ මෙතනදී. සම්පූර්ණ තමන් ලැබපු ඒ භාවනා අධ්‍යක්ෂින් භාවනා ප්‍රතිඵල පරිචාට ලක් කරන ගතිය. ගුරු ආහම්තුන්ගේ භාවනා නෙමෙයි, බුදු ආහම්තුන්ගේ භාවනා නෙමෙයි, සාරිපුත් ආහම්තුන්ගේ භාවනා නෙමෙයි, මොග්ගලණ ආහම්තුන්ගේ භාවනා නෙමෙයි, තමන්ගේම භාවනා ලැබිච්ච ප්‍රතිඵලේවත් මූණත වටිනාකමට ගන්න එපා. හොන්තර සට්ටු කරලා බලලා වලඳක් ගන්නකොට හොඳට තට්ටු කරලා බලලා ගන්නවා වගේ මේකට අභියෝග කිරීමේ ශක්තිය නැත්තම් විපස්සනා යෝගාවචරයක් වෙන්න බෑ. මේකේදී ඇත්තටම කියනවා නම් මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී යෝගාවචරයට හරිපාරට යනවද නැරිපාරට යනවද කියන එකේ 50%කට දශම ගාණක් එහාට යන වගකීමක් යන්නේ ගුරුවරයාට. ගුරුවරයා හරියට මේක කියලා දුන්නේ නැත්තම් කියලා දුන්නත් තමයි වැටෙන තරක් මේක. දුන් නැත්තම් ඒ යෝගාවචරය සාර්ථක යෝගාවචරය අසරණ තත්ත්වයටපත් වෙනවා. හැබැයි බරපතල හානියක් සිද්ධ වෙන කාලේ නාස්තියක් පමණයි සිද්ධ වෙන්නේ. නමුත්
සාසනයට අවශ්‍යයි මේව කට්ටිය හරි පාර දැකලා ගොඩ ගන්න එක. ඒ නිසා ගුරු රිතාත්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. භවනා කරගෙන යනකොට උනාට වැඩිය ඒ යෝගාවතරින්ට උඩගෙඩි දෙන්න යන තරකයි. ක්‍රමයේ කියලා දෙන්න එක හරියන්න වගකීමක් ඇති කෙනෙක් විදිහට හැසිරෙන්නේ කියන. සෙල්ලක්කාරකම් ටික අයින් කරන්න. අයින් කරලිවිලා මේන හැම දෙයක්ම උද්දච්චයේ පිණිසටමයි. ධම්මොද්දච්චයේ පිණිස පහළ නොවෙන පිණිස මෙනෙහි කරමි. හරියට ආනාපානිය මේ නීවරණ ධර්ම වලින් වෙන් කරලා දැක ගැනීමට මෙනෙහි කරනවා වගේ මේ පහළ වෙන එක 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 ධර්ම මෙනෙහි කරන හැබැයි මෙහෙම චෝදනාවක් මේ කරන ගන්න පුළුවන් මෙවැනි ධර්ම 10ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කෙලිම සූත්‍රයක දේශනා කළා නේ. මේ ධර්ම මේ ගොනු කළ පෙළ තියෙන අටුවාය. බුදුරජාණන් කොහොමද කියලා කියන්නේ. බුදුරජාණන් මේ සූත්‍රයේ සඳහන් කළ තියෙනවා නාච්ච සාරින පච්ච සාරි. අති දහවණය කරන්නත් එපා. අතරමඟ නැත කරන්නත් එපයි කියලා. මේ විදිහට ප්‍රීති ඕපාස ඥානවල ටැග් ගැහෙන එක ආස කරලා ප්‍රේම කරලා ආලිංගන කරලා නතර වෙන එක පෙන්ලා තියෙන්නේ එක තැන වැකිලක් විදියට. එක දවසක් ඒ සංවිතනිකා පටන් අරගන්නේ සූත්‍රයෙන් ඒක තියෙන්නේ සඝාතක වර්ගයේ දේවතා සංවිත්තේ. දේවතාවෙක් කැවිල බුදුරජාණන් වහන්සේට කියනවා මම මේ සංසාරේ ගොඩාක්ල් මිනිස්සු දැකලා තිබ්බා. මේ සංසාර ගඟ ඉතර කරනකොට සමහරු අධික වේගය නිසා රැළට ගහගෙන ගියා. සමහරු වේගයේ මදි නිසා රැළිය ගිලිලා මැරුණා. ඔබ වහන්සේ පමණක් අධික වෙහෙස කරන්න කියලා රැළට ගහගෙන ගියේ නෑ. වේගයේ මදිකම නිසා, වීර්යයේ මදිකම නිසා ගිලිලා නැහුනෙත් නෑ. කොහොමද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉතර උනේ කියලා. ඒතර බුදුජානනාච කියනවා මම ඉක්මන් වෙන්නෙත් නැතුව, පමා වෙන්නෙත් නැතුව මම ඉතර උනා. එතකොට දේවතාවගෙන මට මේ තේරෙන්නේ නැහැ මේක තාමත්ම සංකීර්ණ තැනක්. ඔබත් බොහොම සරල වචනකින් කියනවා මම හදිසි කරන්න ගියෙත් නැහැ. හිමිට කරන්න ගියෙත් නැහැ. මේක දුරු නැහැ කියලා මට තේරෙනවා. ඒක උපදේශ කියනවා මෙන්න මෙහෙම තේරුම් ගනින්. මම හදිසි වෙන්න ගියා නම් කලබල වෙලා මම රැල්ලට ගහගෙන යනවා. දීබලට ගියරලට අහු වෙනවා. මම ඕතෑනි වෙලා බුබ්බඩ වෙලා කම්මැලි වුණා නම් ගිලලා නැහිනවා. මම ওই දෙක කරන්න තියහට ගියාමට පුළුවන් නම් තේරුම් ගනින්. කියනවා භාවනාවේ මේ හරියට එනකොට ඒ කියන්නේ මග්ගමග්ග ඥාන දර්ශනයේ ඒකත් හැබැයි ඒකේ තියෙන සුන්දරකම තමයි මේ සෝවාන් මාර්ගයේදී තමයි මේක ඉතාමත්ම අභියෝගයක් වෙන්නේ. ඒක නිසා කාම ආශාව අයින් කරලා ඊට පස්සේ කරන වැඩේ ප්‍රතිඵලයක් එනකොට අපේ කාම ආශාවේ තිබුණ අර ඒ කාම දාසකත්වය කාමයට පහඳින ගතිය එතන කාම රාජ්‍ය බැල මෙහි කරකම් කරපු ගැති නිසා එන සෑම සැපයකටම අයිතිවාසිකම් කියන්න පටන් ගන්නවා. සෝවාන් වෙච්ච කෙනත් අහුවෙනවයි කියලා කියනවා මේක. ඒ කියන්නේ සකදාගාමී මාර්ගයේදී අහුවෙනවා. ඒ කියන්නේ ටික වේලාවක් යනකොට කාපු රාත්තල් ගන්න මඩ ගන්න තියෙනවා. පෘථග්ජනේ රාත්තල් ගන්න දන්තෝක. මේ කකයනෝ ප්‍රීති පහළ වෙච්චම ඔබසේ පහළ වෙච්චාම නිසා ඒ තැනේදී සුතමේ ඥානෙ වටිනාකමක් තියෙනවා. චින්තාමය ඥානේ වටිනාකමක් තියෙනවා. ඒ වගේම හරියම වටිනාකමක් තියෙනවා විශ්වසනීය කෙනෙකුට මේක කියන එකේ. ඒ වගේම භයානකමක් තියෙනවා තකතිර කෙනෙකුට කිව්වොත් අමාරුයි පරි. කාටද කියන්නද කාටද නොකියන්න නැත්තම් කමඨාන් සුද්ධ කරන්න කවුරුත් එකද පුළුවන් කියන එක හරි තීරණාත්මකයි මෙතනදී. ඔක්කොට මේක කියන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සු මේක උපහාසෙට ලක් කරනවා. භාවනා කරන කෙනා ගුරුවරයා තාම ප්‍රවේශමෙන් කියලා දෙනවා හදිසි වෙන්න යන්නත් එපා තමා වෙන්නත් එපා ඉදිරියට කීවල කපාගෙන යන්න ඕනේ වේගය දැනගෙන ඉදිරියට යන්න කියලා. ඒකව කමටහන් සුත්ත කරනකොට හැම වෙලාවෙදී මතක් කරන්නේ මේ දේවල් පහළ වෙන එකට ඊර්ෂ්‍යාවෙන්ම තරහින්වත් නෙමෙයි. පහළ වෙනකොට මේවා තියේදී මූල කර්මස්ථානේ ඇතර මූල කර්මස්ථානේ ඒකට ගෙවිලා තුනී වෙලා. නමුත් ඒ රූප ධර්මයකට සම්බන්ධතාවය පවත්නවා නම් Tamanට හොඳට බලා ගන්න පුළුවන් මම මේ ඉන්නේ හිත ලෝකද අතිශෝක්තියකද එන්තර රැල්ලකට අහු වෙනවා කියල. අන්නේ විදිහට ලැබෙන හොඳ ලැබෙන නරක ඒ තාලෙන් මෙනෙහි කරගෙන ගියේ නැත්තම් හොඳක් හම්බෙනකොට ගිලිලා නැහිනවා නරකක් වෙනකොට ගසගෙන යනවා. අපි ඊ කතා කරුවේ සතිය නැතු වෙලා ආය සතුටක් වෙනකොට පශ්චාත්තාප වීමෙන් අපි ගසගෙන යනවා. හරි ගියොත් ඒකාගය කරන්න ගිල එතනම ගිලෙනවා එතනම ආශාවෙ බැඳෙනවා. ඉතින් නිසා මේ දෙක බේරුම් ගන්නකොට තමයි මේ අනුසය කෙලෙස් මොන විදිය සූක්ෂම විදියට අපිව වටනවාද කියලා තේරෙන්නේ.
ඒ නිසා මේකෙදි මේ හරි යනකොට සමාජික ධර්මයක් තියෙනවා. වෙන කෙනෙක් එක්ක කතා කරලා ගරුකට කෙනෙක් ආශ්‍රය කරලා යනවනම් ලේසි. එහෙම නැත්නම් පුද්ගලිකව ගන්නවනම් මේ පොඩි දේවල් වලට රැවටෙන්න එපා නිවනෙන් මේ පිට. නිකන් සාමාන්‍ය දෙකේ පන්ති කතාවකින් මේක කියලා දෙනවනම් දැන් නම් දෙකේ පන්ති පොත්වල මොනවද තියෙනවද දන්නේ නැහැ මම දෙකේ පන්ති හිටේ මම හිතන්නේ 1960 60 විතර වගේ. ඒ දවස්වල තිබුණා දෙන්නේ කැලේපාරෙන් යන්න ගියාලු මගදී හම්බෙච්ච දෙන්නේ. කැලේපාරේ යනකොට කැලේ මැද හරිය ටිකක් ඇතුල් වෙගෙන යනකොට හොඳට ගාපු අලුත් කෙටි පොරවක් වටලා තිබුණලු පාරේ. පාර දෙන්නට යන්න බෑ එක්කනා එක්කනා පිටිපස්ස යන්නේ ඉස්තල්ලාම ගියේ එක්කනා විජහත් කෙටි පොරව අරගෙන ඉන්නේ ගහගත්තා. ඊට පස්සේ කනවලු මාසෙ මොකද්ද දිබ්බෙන්නේ නෑ නෑ ඒක උඹට වැඩක් නෑ. පොරවක් හම්බුණා. ආ එහෙනම් හරි අපි එහා ගමට ගිහලා කුකුරලා අපි එහෙනම් බත්මුලක් ගමු කියලා. අපි කතාවක් කොයිද මම දැක්ක මේක මගේ. උඹට කොයිද ආචි වාචික. කියලා එහෙනම් සයිතන කියලා ඉක්මනින් ඉක්මනින් යන්න කතා කරගත්තා. අර චුණ පයිරු බාගානකම නෑ ඉක්මනින් ඉක්මනින් ගියා. යනකොට පිටිපස්සේ මිනිස්සු දුවගෙන ආවලු මම මේ මුත්‍රා කරන්න කියලා පොඩ්ඩක් පොරෝ තියලා ඇතුළට ගියා මේ අක්කු මේ පොරෝ අරගෙන යනවායි කියලා දුවගෙන දුවගෙන ඇවිල්ලා එළිවුවා. මම පිටිපස්සේ මිනිස්සු පස්සේ යනකොට කම්ස ගත්තත් මගේ පොරෝ අන්නේ මං ගත්තා. ඉස්සරහම මිනිස්සු කියලා බලනෝ කිනේ ගහන්න කියලා දැක්කා. ඊටගල අරගත්තට පස්සේ කිව්වලු මේ අපි දෙන්න මේ යනකොට තිබුණා ගත්තා මේ පිටිපස්සේ මං කිව්වලු මේ අපි කියන්න එපා ඔහෙනේ ගත්තේ එහෙන ඔය බේර ගන්න. අර මිනිස්සු හොඳටම තලලා අර පොරෝ අරගෙන ගියා. ඒ වගේ තමයි මේකට අයිතිවාසිකම් කියන්න ගත්තොත් දැකපු ගමන් අනිවාර්යයෙන්ම අයිතිකාරයෙල ගන්න. අරහ සමාන උත් කරන්නේ. දැන් ගණ්ඩි ඉස්සෙල්ල කොට බලන්න මට අයිති දෙයක්ද නැද්ද කියලා. පුරෝ කතාවක් තවත් එකක් තියෙනවා. මිනිස්සු පුරෝ කරන කැලීර කියලා තියෙනවා දර ගහක් අපරන්න. ඒ මිනිස්සු දර කපලාලු විකුණනවා. ඉතින් මේ මිනිස්සු ගංගපුර ගංගාහින්ට කියලා කප කපා ඉන්නකොට පුරෝලි ඉස්සලා ගඟට වැටලා. ඉසాత බඳගෙන ඇඬවලු අනේ අම්මේ මේ පොරවත් නැතුව දරත් නැතුව ගෙදර ගිහින් මේ ගෑණිකෙන් නම් අද බේරුමක් හම් වෙන්නේ නැහැ කියලා මිනිහා ගෑණිට බයිස අඬනවලු 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 ඕගා. කහේට රුක්ත දේවතාවා මේක දැකලා මනුෂ්‍ය ස්වරූපේ ගමි පාරේ ආවිදින මනුෂ්‍ය ස්වරූපේ මාගේ කිසමයිනවලු මොකද ලොකෝ නැහැ කියලා. ඊට පස්සේ කිව්ලු අනේ බලන්න මම මේ දර කපලා ජීවත් වෙන මනුස්සෙක් ඔච්චරමයි බෝධලේ කර තිබුණේ පොරව ගඟට රැකෙන්නේ. ඊට පස්සේ අනේ මන්ට මේ ගඟ උරුයි කියලා පාට ගඟට බෑරා අර පොරව ඇරදෙන ස්වරූපෙන් අතරම් පොරවගෙන අලිවල අතර දුන්නා. අර මං ජීමේ බල්ලකවලු පිස්සු කතා කරන අතරම් පුරුලින් දරපරම් පුරුද්දක් තියෙනවා. ගමි මේක හරියන්නේ නැහැ මට ගෙදර ගිහිල්ලා හරියන්නේ නැහැ කියලා අර මනසෙන් අර ජීව කල්පනා කරාලු. මේ මනසේ අවංකයි මනසයි කියලා ගිහිල්ලා රිදී පොරවක් ගන්න දුන්නා. ඒක කොළු මේ අතරම් තරම්වත් රිදී වලින් දර බලන්න. ඒක දරවට හැඹෙනවා මේක. ඒ නිසා මට ඕනේ මගේ යකඩ මලකඩ කාපු පොරෝකෙකේ. ඊටසේ දෙයන්නාන් කියලා පොදී ආයෙත් ගඟට බැලලා අර පොරෝ මරන්නුන පස්සේ මනසට පුදුමාකාර සතුටක් ඇති වුණාලු. යකඩ පොරෝ දැයි ඊට පස්සේ දෙයියෝ හිතුවලු මේ මනස කොච්චර අවංකද කියලා අර පොරෝ තුනම දීලා තියෙනවා. යකඩ පොරෝයි රිදී පොරෝයි හතරම. මිනිහා ගම්මට ගියාට පස්සේ මිනිහා ගම්මුණ්ඩ කියලා කියනවා. හරි වාසනාවක් මට උනේ. මට දැන් දර කපලා ජීවත් වෙන්න ඕනේ මට යමක් කපක් තියෙනවා හම්බ කරගෙන ඉන්න පුළුවන් කියලා බැලුවේ ගමේ හිටපු මයි කයිරාටික මිනිහෙක් හිටවලු මොඩ දෙවි කෙනෙක් ඉන්නේ මටත් කියොත් නැත්තම් පොරවක් ගේන්න පුළුවන් කියලා නායට පොරවක් ඉල්ලගෙන අර ගහකට ගානට ගිහිල්ලා කප කපයින ගාන ගඟට විසිකරලු පොරව විසිකලා ඉෂාත බැනගෙන අර මිනිහසේ අඬපු තාලෙටම වචන වලින් කියලා ඇඬුවා කොහ මලකෙවල් වල නඩන්නේ කුඩියට ඒ වගේ එතකොට අර දෙයන්නාන් ගාවිද්දෝලා අර වගේම ඇහුවලු මොකද කියලා ඊට පස්සේ කිව්ලු අනේ මෙහෙමයි මෙහෙමයි කියලා දුක් ගැන කිව් කෙනාට අර වගේම ගිහිල්ලා අතරම් පොරවක් ගෙනත් දෙනකොටම අතර ගත්තා. දෙයන්නාන්ට දැනගත්තලු මේක කට්ටෙක් කියලා. ඒ වගේ තමයි පළවෙනියට හම් වෙන රත්තරම් පොරවම ගත්තොත් ඕබාසිය ගත්තොත් අතට ප්‍රීතිය ගත්තොත් අතට ඕන කෙනෙක් දන්නවා මෙයා නිවන සඳහා මෙවේ යන්නේ ඕබාසිය සඳහායි භාවනා කරන්න. ප්‍රීතිය සඳහායි භාවනා කරන්නේ සුඛේ සඳහායි භාවනා කරන්නේ පස්සද්ධිය සඳහායි භාවනා කරන්නේ කියලා භාවනා මාර්ගේ නැති. පරණ යකඩ පොරෝ තේන්න කම්ම අඬන්න කියලායි කියන්නේ ආනාපානෙ බලන්න කියන එකයි කියන්නේ. නැවත නැවතත් නැවත නැවතත් නැති වෙච්ච යකඩ පොරෝම ඉල්ල ඉල්ල අඬන එකයි කියන්නේ. එතකොට තුනම හම්බෙයි. කතරයකට තමයි රිජියකට තමයි. ඉතින් භාවනා කරන කොච්චර කිව්වත් භාවනා කරන්න ගියාම ස්මාර්ට් වෙන්නහල ඒකට එහෙම වුණාට මට පුළුවන් මේ හම්බෙන පළවෙනි සැරින්ම අවස්ථාවක් අරගෙන යන්න කියලා. ඒක විශාල මේ
මොනවා කියන්නේ උගුල් සහිත තරම් කුටි වෙඩි තියන්න ගියාම කුටියට වෙඩි වැදිලා එළවෙනවා පිටිපස්සේ වෙඩි කහගෙන කුටිය දුවනවා කුටියට මහා පුදුමාකාර ද්වේෂයක් එනවා මොන සතාවුණත් මරණාසන්න වෙලාවේ පුදුමාකාර ද්වේෂයක් එනවා ඌ කරන්නේ වේගෙන් දුවලා ගිහිල්ලා ආපහු කරකැවිලා අර මනුස්සයා අහුවාරට එනවලු ඇවිල්ලා මනුස්සයා පිටිපස්සේ යනවා අර මනුස්සයා කුටිය එළවන්න බලබලා උගුලට බලබලා යනකොට කුටිය පිටිපස්සේ නෙවිලා කාලා මරනවා කිමොද මේ මනුස්සයා පිටිපස්සෙන් කුටිය කේ කියලා හිතන්නේ නැහැ මේ වෙඩි කහපු කුටිය දුවයි කියලා හිතන්නේ ඒ කුටිය කරන්නේ මේ මනුස්සයා මරලා මැරෙන්න ඕන නිසා ඌ ආපහු එලා පිටිපස්සේ යනවා ඒක නිසා ඉස්තරා පැස දෙකම බලබලා යන්න ඕනේ භාවනා කරලා එනිසා මේ ශිල්පෙට මේ භාවනා විපස්සනාට සමකරන්න පුළුවන් කිසිම ශිල්පීය දැනුමක් මුළු ලෝකේ නැහැ. මොන්නම ලෞකික දැනුමක්වත් මේකට නැහැ. මේක හැම වෙලාවෙම තමන් උපයාගත්ත දෙයට තලතුණකමක් ඇති කරගෙන එතන එතන ඒවා අගය කරමින් ගියේ නැත්නම් මේ තෘෂ්ණාවම වංචනික ස්වරූපෙන් ඉදිරිපත් වෙනවා දුකක් බදාගන්නේ. හැබැයි පේන්නේ බොහෝම වටින දෙයක් කියලා. ඒ නිසා අතුවාව කියන්නේ දුක් පිළිබඳ ඇති අවිද්‍යාව තෘෂ්ණා ස්වරූපයෙන් ඇවිල වඥාට වංචකරණය කියලා. ඒ නිසා මේ මට්ටම පෙන්නට පස්සේ හිතන්නේ මනුෂ්‍යට කොච්චර වඳින්න වටිනවා කියලා. මොනතරම් ගැළවිල්ල ගැළවෙන්න ඕනද කෙනෙක් එහා පැත්තට යන්නේ. මේ කියන ආවාස ඥාන ප්‍රීති මම දකින්නේ මේ යෝගාවචරින් ඉතින් මේ සමාධියට තියෙන කැදරකම නිසා තමයි මේ විපස්සනා කරගන්න බැරි කියලා. පුදුමාකාර ආසාවක් තියෙන සමාධිය. ඒක ඇත්ත. මොකද සමාධිය දැන් ශනීපයක් දැනෙනවා. මේකමයි මේ ප්‍රධාන තියෙන බාධාව. සමාධිය ආවොත් භාවනා හරි කියන සමාධිය නැත්තම් හරි නෑ කියන තරමට ඒ සමාධිය ආසන්න මාතෘකාව කරගෙන යන්න පටන් ගන්නවා. මේකම අපිට චාව පාරවල ලබාටපත් වෙන බුමරංගයක් බාටපත් වෙනවා. එතරම් නරක කරකිනවා. සමාධිය තියෙනවා නම් තියෙනවා කියලා දැනගන්න නැත්තම් නැහැ කියලා දැනගන්න ඒ දැනගන්නා වූ සතිය සමාධියට වඩා වටිනවා කියපු දවසේ විපස්සනා පහළ වෙනවා. එතන සමාධිය ළඟන වාඩි වෙන්න පටන් අරගත්තොත් ඒක හිතන්න ඕනේ බොළඳ ගතියක්, නුපුහුණු ගතියක්, අපේ හිතේ තලතුණා නැති ගතියක් නිසා මේ සෑම ධර්මයක්ම වලින් දුක්ඛ සත්‍යයටයි, අනිත්‍යයි, ඒක දුකයි, ඒක අනාත්මයි, මේ කියන ඕභාවේ මේ කියන ප්‍රීතිපස්සද්දි මොන්නම දෙයක් ඇති මේක මගේ මේක මම මේක මගේ ආත්මය කියන ගත්තොත් මේ බදාගන්නේ දුකක් බව දුක්ඛ සත්‍යෙම කොටසක් බව තේරුම් ගන්නට නම් උපේක්ෂාවක තියෙන වටිනාකම තාදී ගුණය හේව් ගතිය දිනු කරන්නේ නැතුව මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය යහට පහින්න බැයි ඊට පස්සේ තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදාවට පහත් වෙන්නේ ඊට පස්සේ අපි එත කම්ම කරන්නේ මෙවැනි වටිනා දෙයක් බාර ගන්න ඔබ සුදුසුද කියලා බලන ගතියක් තියෙනවා. පුදුමාකාර කැපකිරීමක් කරන්නේ. එනිසා මම හිතනවා මේ රෝග සූත්‍රය බලන යනකොට එන්න ගැඹුරු ධර්ම දේශනා කරමින් භාවනා කරන අයට ඒ තමන්ට සංවේගය පහළ කරලා අදාළ උච්ඡන්න භාවයේ ආසන්න භාවයේ නැත්තම් තීක්ෂණ භාවයේ කාර්යක්ෂම භාවයේ පිළිබඳව ලකු මතක් කිරීමක් කරලා සමහර විටක මගේ දෝෂයක් වෙන්න පුළුවන් බය හිතෙන්න තියෙනවා. භවනා කරන යනකොට මේ කාට සිද්ධ වෙන දේවල් නමුත් මේ බණ කියන්නේ බය කරන්න දෙන්නේ. මේක වෙනම වෙන්නේ සාර්ථකයි. ඒක නිසා කරුණා කළා දැනගෙන හදා බෙදාගන්න. මේක මේ දිග පැවිදි ශාසනයක් අවුරුදු 2500 ගාණක් ඇවිල්ලා තියෙනවා. මේක හරියට දැක්කත් ඒකට ගියා. නැතිවත් මේකට ඉන්නවා ඒ කිසි කෙනෙකුගේ සාපයක් නිසාවත් කාගවත් පින්මදිකම නිසාවත් නෙවෙයි. ද ප්‍රයෝග ඥානයක් තියෙනවා. සම්මුද්දච්ච විකයික මානසික කියන ප්‍රයෝග ඥානයක්. අන්නේ ප්‍රයෝග ඥානෙදි කිසි දෙයකට අනවශ්‍ය අගය කිරීම කරන්න දෙපා කිසි දෙයක් අවතක් හේතුලක් කරන්න දෙපා. ඇති තැනට එනකන් ලැබිච්ච සෑම ලාභයක්ම පුංචි කළ සලකනවා. Taman වශයෙන් අවතක් හේතුලක් කරගන්න. ලක්කේරුවට පස්සේ නියම එක නම් ඒක ඔප්පු කරලා පෙන්වයි. එත කම්ම අපි යන්නේ නැහැ ඒක සාක්ෂි වෙන. ඒක නිසා ඒ දුකක්ම අවිද්‍යාව නිසා තණ්හාවක් වශයෙන් තණ්හාව වශයෙන් පෙනී හිටින්න පුළුවන් බව තේරුම් අරගත්තොත් අපි පුදුම අවදි භාවයකින් හැම චිත්තක්ෂණයක මේලඹ සිටි සීයකින් ගිහිල්ලා හොඳ ලැබුණත් නරක ලැබුණා. භාවනා සතිය කැඩුනායි කිව්වොත් සති නිසා හම්බෙච්ච මේ දක උපක්ෂේෂ ලැබුණත් එකකින්වත් නොසලී
ඉදිරියට යන්න පටන් අරගත්තොත් එතකොට රහතන් වහන්සේලා ගිය පාර, ආර්යයන් වහන්සේලා ගිය පාර, බුදුජානක වහන්සේ ගිය පාර කියන ප්‍රතිපදා ඥාන දර්ශනයට වැටෙනවා. ඉතින් මේ හැම කෙනෙක්ම දැනෙන කැපරීමකින් තමයි මේ කටයුතු කරන්නේ. ඒ කටයුතු කොච්චර කෙරුවක්වත් ඒ නියම තැනට නියම ඇනේට නියම මිතියෙන් ගැහුවේ නැත්නම් ඒ වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා හිතමනාප කරගන්න නරකයි, පශ්චාත්තාප වෙන්න නරකයි, බොහොම ගහගෙන ගහගෙන යනකොට දවසක වදින්නටයි කියලා හරියට එනේන තැනට අවශ්‍ය කරන ඒ ධන්වැසි නුවණ කියලා කියන්නේ, ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ, අන්න ඒක දිනු කරන අපිට ඒ අනුසය අවස්ථාව. රාගයේ තණ්හාවේ අනුසය අවස්ථාව වෙනකොට මිත්‍ර ප්‍රතිරූපකයක් වශයෙන් ආවට මිත්‍ර ප්‍රතිරූපකයක් වශයෙන් තේරුම් අරගෙන ඉදිරියට යන්න තම තමන්ට අවශ්‍ය ශක්තිය එතන එතනම හේමෙම පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත ධර්ම දේශනා මෙතන ගත කරන සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට අද දවසේ මේ තාක්කල් අපි සිදු කරන ලද පින්කම් නැත්නම් සාසනික මෙහෙවර ගැන කතා කරලා බලනකොට විවිධ ආකාරයෙන් මේ දානමාන පින්කම් සිල් සමාදන් වීම වගේ දේවල් සිද්ධ වුණා. බණ භාවනා කරා. ඉතින් විශේෂයෙන්ම අද මේ සංඝයා වහන්සේ වගේම මේ උපාසකයන්ට යෝගාවචර පිළිසට දානේ සපේමිදී තුසිලාදි සිල්වමෑනියෝ ඒ දරුවන් තුන් දෙනා සමග සම්බන්ධ වුණා. ඒකෙන් බලාපොරොත්තු වෙනවා මේ ගිය ස්වාම පුරුෂයාට නැත්නම් පියාට සා වීරේවමෑනියෝ ආච්චිට පින්මත් වේවා කියන අදහස. ඉතින් ඒ ඇත්තෝ විතරක් නෙමෙයි ඒ පිටිසේ වෙනුවෙන් පින් බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඉන්නවනම් මේ භවයේ නෙමෙයි පෙර භවයේ කොහොම වේවා. ඒ ඇත්තන්ට අද විශාල ලාභයක් වටපත් වේවා. ඒ සියලු දෙනා මේ පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ආර්ථනා කරමු. ඒ වගේ මේ කටයුතු අද දසවෙනි දවසට සිද්ධ වෙනවා බාධාවකින් තොරව. ඒවා කිරීමේදී දැනට දුක් ගන්න වේද සංවිධානය කරන පේනු නොපෙනෙන යම් තාක් සත්පුරුෂයෝ ඉන්නවා නම් ඒ සියලු දෙනාමත් අපි මේ උදාාර කුසලයට සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මහා පාපටත් මේ තාම ප්‍රවේශමේ තාම එතන එතන හම්බ කරගෙන එරගෙන යන මේ ගමනට තියෙනවා නම් මාර්ග බාධක උදුරු කර්ම දෝෂ මේ කුසල ශක්තිය නිසා දුරින් දුරවම් වේවා. මේ මාර්ග දැනගෙන අනුසය අවස්ථා දැනගෙන ඍජු ප්‍රතිපදාවෙන් නැත්නම් කිප්පා විඥාවේ මේක මාර්ගයේ කෙටි කරගෙන කිසිම අතරමඟ තැනක මොනම හේතුකින්වත් නතර නොවි බුද්ධ ආදී උත්මෙන් වහන්සේලා සපයි සුන්දරයි සාන්තයි දේශනා කරනද ඒ නිවනම අපිට අරමුණු වේවා. ඒ නිවන පිණිස මේ කුසලයේ අපට එකදී හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එතනින් අපේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ වාරේ සමාප්ත වෙනවා. අපි විනාඩි 45ක් පමණ කාලයක් තියෙනවා සක්මන සඳහා. ඊට පස්සේ අපි තුනට එකතු වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. ඉතින් හිල දෙනාටම දෙකම සඳහා නිස්සාරණ වනයේ ආරණ්‍ය සිංහාසන වාසී පූජ්‍යපාද ගරු උදේවිදින යමජීව ස්වාමීන් වහන්සේ.